අයිබෝවන් සතියේ සමාජ කටගැස්ම දෙරණ 360 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් දීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතුමා අද 360 විශේෂ ආරාධිත අසුන ඔබ වෙනු ලබනවා අයිබෝවන් මහතුමා අයිබෝවන් කොහොමද අයවැය අයවැය ගැන මට කියන්න තියෙන සංක සාමාන්‍ය අපේ රටේ ජනතාව හැමදාම අයවැය ලේඛනයක් දිහා බලාගෙන ඉන්නවා අයවැය ලේඛනෙන් ජනතාවට ලැබෙන සහන මොකක්ද කියලා. ඒ වගේම අයවැය ලේඛනේ ඉදිරිපත් කරාට පස්සේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මම මේ අදත් ටිකක් මේ උදේ වෙලාව තියෙන නිසා බැලුවා මේ පර්ණ පත්‍ර ටික අයවැය ලේඛනේ විවිධ අවස්ථාවන්වල ඊට පස්සේ කරපු කතා ටික. විරුද්ධ පක්ෂය සම්පූර්ණ අයවැය ලේඛනේ විවේචනය කරනවා. අයවැය ලේඛනේ සුරංගනාලෝකයක් කියලා දැන් මේ සැරේ කිව්වම මම ආපානවා කියලා. ඒ කියන්නේ ඒක කියන්නේ හොඳ වුණාම ටිකක්. ඒ කියන්නේ එච්චර නාසි නැති වුණා. තව සැරේක කියනවා අම්මනෝ පප්පනෝ ආපකන්න තුට්ටුනෝ කියනවා. ඒ වගේ කියනවා තවත් කියනවා. ඒ රොනිද මිල් මහත්තයාගේ කාලේ. නෑ නෑ ඒක මේ අපේ ආණ්ඩුව කාලේ කිව්වා. මේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව කාලේ වර්තමාන අගමැතිතුමා ඒයි මං කියන්නේ එහෙම තමයි සාමාන්‍යයෙන් එතුමත් කිව්ව ඉවල්ලාගේ තව කට්ටියක් කියන ටිපි ටිප්ස් අවයවයක් මේක දැනෙන්නේ නැහැ කට හපනව විතරයි යනවා ඇති වෙච්ච දෙයක් නැහැ මේක සංඛ්‍යාලේඛන ගොඩක් ඒ වගේ ඒ හැමදාම එහෙම තමයි විපක්ෂයේ අයවැය ලේඛනය ගැන කියලා තිබුණා ආණ්ඩු පක්ෂෙන් ඇහුවම හැමදාම කිව්වේ ඉතාමත් හොඳ අයවැය ලේඛනයක් කියලා කියන්නේ ඉතිහාසෙ ඉදිරිපත් කරපු හොඳම අයවැය ලේඛනය කියලා තමයි හැමදාම ආණ්ඩුව කියලා තියෙන්නේ හැබැයි මේ தත්ත්වේ වෙනස් කරා මේ අලුතෙන් පිටවපු ජාතික ආණ්ඩු ඔබ දකින්න ඇති රවි කරුණානායක මැතිතුමා පළවෙනියට ඉදිරිපත් කර අයවැය ලේඛනය පිළිබඳව ඔව් පළවෙනි විවේචනය පටන් ගත්තේ ආණ්ඩුව ඇතුලේ හ්ම් ඒක නේද පළවෙනි ඉතිහාසයේ පළවෙනි වතාවට රජයක් ඉදිරිපත් කරපු අයවැය ලේඛනේ ඒ රජයේම අමාත්‍යවරු ඒක අඩුපාඩු පෙන්වලා දෙන්න ගත්තා පෙන්වලා දෙන්න ගත්තා විතරක් නෙමෙයි අයවැය ලේඛනේ සම්පූර්ණ විශාල වශයෙන් වෙනසකට භාජනය කරා ජනතා අහිතකර තිබුණු බොහෝ දේවල් වෙනස් කළා ජනතාවට හිතකර අන්දමට අයවැය ලේඛනය සකස් කරන්න කටයුතු කළා මෙවරත් විවේචනය කරා මම මේ කිව්වම ඔබට ප්‍රවේශයේදී පොඩි වෙලාවක් මට දුන්නොත් එතකොට ලේසි වේ ඊට පස්සේ තමයි කට්ටියක කතා මේ අයවැය ලේඛනය ඉතුරුනේ රවි කරණායක මැතිතුමා කියපු එකෙන් ගරු කතානායකතුමනේ විතරයි කිය දෙවෙනි සැරේ වෙනකොට අයවැය ලේඛනය හදන්න අපිත් දායක වුණා එතකොට ඒත් ආකාරයෙන් යම් අඩුපාඩු පෙන්වලා දුන්නා හැබැයි මෙවර අයවැය ලේඛනේ මම කියන්න කැමති මංගල සමරවීර ඇමතුමාගේ මංගල අයවැය ලේඛනේ පිළිබඳව මම දැන විරුද්ධ පක්ෂයටවත් වැඩි වශයෙන් චෝදනා එල්ල කරන්න අවස්ථාව ලැබුණේ නැහැ. මම අදත් පාර්ලිමේන්තුවේ කතා කිහිපයක් මහාගෙන හිටියා. ඔවුන් යම් යම් කාරණා කිව්වා හුඟක් ඒවා අසත්‍ය දේවල්. හැබැයි බොහෝ ආකාරයක ඒ කියන්නේ මිනිස්සු බලාපොරොත්තු වුණ දේවල් ඔක්කොම ශනිකව නොලැබෙන්නේ නැහැ. හැබැයි මේක රට ගැන හිතලා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට යෝජනා කරා මේ අයවැය ලේඛනේ හදනකොට රටේ ආර්ථික වර්ධනය ගැන කල්පනා කරලා රැකියා උත්පාදනය ගැන හිතලා රටේ ඉදිරි අනාගතය ගැන ආයෝජන වැඩි කිරීම ගැන විශ්වාසය ඇති කරගන්න වැඩපිළිවෙල් ගැන හිතලා මේ අයවැය ලේඛනේ හදන්නේ ඒ වගේම ජීවන වියදම් පිළිබඳවත් සැලකිලිමත් වෙන්න කියලා කිව්වා. මේක තමයි අයවැය ලේඛනේ ඒ ආකාරයෙන් සැලකියුතු මට්ටමක හොඳ අයවැය ලේඛනයක් අඩුපාඩු කීපයක් තියෙනවා මම ඉස්සෙල්ලට පෙන්වලා දෙන්නම්. අපි ආණ්ඩුව ඉදගෙන ඒවා කියනවා අඩුපාඩු නේද ඔබතුමා ඔහොම කිව්වට මේ වන විට ආණ්ඩුවේම ඇතැම් පාර්ශ්ව ඉදිරිපත් කරන විවේචන දැක්කහම අපිට හිතෙන්නේ මේක කාගෙන්වත් අහන්න නැතුව හිතුවක්කාරී විදියට හිතු මතය අර ලිච්ඡවී ප්‍රතිපත්ති කියන වලට පයින් ගහලා නිකන් උඩින් ගෙනලා දාපු එකක් වගේ හුඟක් අය ප්‍රතිචාර දක්වන්නේ මේ ආගන්තුක ලියවිල්ලක් දැක්ක වගේ ඇමතිතුමා නෑ මේ මම ඒකනේ කිව්වේ අද අපේ ආණ්ඩුවේ ස්වාධීනව අදහස් ඉදිරිපත් කරනවා තමන්ගේ මත ඉදිරිපත් කරනවා හැබැයි ඒගොල්ල සමස්ත අයවැය ලේඛනය පිළිබඳව ඒ කවුරුවත් ඒ තත්ත්වයක් කිව්වේ මම බොහෝ කතා ටිකක් අහන් හිටියා සෑම කෙනෙක්ම කිව්වේ යම් අඩුපාඩු පෙන්වලා දෙන ගමන් ඉතාම සාධනීය අයවැය ලේඛනයක් කියන එක පිළිබඳව උන් තහවුරු කරා දැන් දිගින් දිගටම මේ රජය සහ විශේෂයෙන්ම පැරණි මුදල් අමාත්‍යවරයා සහ වර්තමාන මුදල් අමාත්‍යවරයා පුනරුච්චාරණය කරපු කාරණයක් තමයි ඇමතිතුමා ඍජුබදු ප්‍රමාණය වර්ධනය කළා වක්‍රබදු ප්‍රමාණය අඩු කරනවායි කියලා. වක්‍රබදු හැම දුගී මගී යාචකයාගෙන් පවා අපි කියනවා හිඟන්නගේ පාත්‍රෙන් පවා ගන්න දෙයක් නිසා වක්‍රබදු ප්‍රමාණය අඩු කළා ඍජුබදු වැඩි කරනවායි කියලා. නමුත් ඒක දැන් සංඛ්‍යා ලේඛන බැලුවාම
යථාර්ථයක් වෙලා නැහැ. ඒවා වචනවලට විතරක් සීමා වෙලා තියෙන. දැන් ගියවර ඍජුබදු 120යි වක්‍රබදු 80යි. ඒක ඍජුබදු 60යි වක්‍රබදු 40යි දක්වා සංවර්ධනයක් ප්‍රගමනයක් අපේක්ෂා කරලා රජය. නමුත් 77 වන පිටුව පෙරලා බැලුවාම අයවැය ලේඛනයේ ඍජුබදු 117යි වක්‍රබදු 74යි. ඉතින් කතාවට පමණයි නැමැතිතුමා මේක සීමා වෙලා තියෙන්නේ. තාමත් ඍජුබදු අඩු තත්වයක තියෙද්දි වක්‍රබදු ඉතාමත් දැඩිව, ඒ කියන්නේ හැම එකෙම සබන් කෑල්ලෙන්ද පරිප්පුටිකෙන්ද හාල්මිටෙන්ද හැම එකෙම බදු අය කරනවානේ. ඔව් සංක ඔබ කිව්ව කතාවේ මම සම්පූර්ණ බැහැර කරන්නේ නැහැ. යම් උත්සාහයක් දරලා තියෙනවා ඍජුබදු වැඩි කළා වක්‍රබදු අඩු කිරීම සඳහා. නමුත් ඒක ප්‍රමාණවත් කියලා මමත් හිතන්නේ නැහැ. අපි නිරන්තරයෙන්ම කතා කරපු දෙයක් තමයි, කියාපු දෙයක් තමයි ඍජුබදු වැඩි කළා වක්‍රබදු අඩු කරන්න කියන එක පිළිබඳව. නමුත් මම හිතන්නේ මේ කාරණය සම්බන්ධව තව දුරටත් අපිට සිතිය යුතුව තිබුණා කියලා. ඒක මම පිළිගන්නවා. හැබැයි අපි අනිත් පැත්තට කතා කරන්න ගියාම අපි ඍජුබදු ඇති කරන්න ගිය අවස්ථාවන්වලදී ඇති වෙච්ච තත්ත්වය පිළිබඳවත් ඔබ හොඳටම දන්නවා. ඒත් විශාල විවේචනයක් ආව රට තුළ. ආයෝජක වෙන්නේ නැති වෙයි, ව්‍යාපාර පටන් ගන්න නැති වෙයි, සමාගම් වහල යන්නේ වහලයි, ඒ වගේ දේවල් කියන්න ගත්තා. හැබැයි අපි ඍජුබදු වැඩි කරගෙන තියෙනවා. තවත් ඉස්සරහට මීට වඩා සාධනීය තත්ත්වයක් ඇති කරගන්න ඕනේ කියන එක තමයි අපේ මතේ. ඒ සඳහා අපි ඉදිරියේදී දැන් දැනටමත් බදු පනතක් සම්මත කරලා තියෙනවා. ඒක අප්‍රේල් මාසෙ ඉඳලා ක්‍රියාත්මක වෙනවා. ඒකෙදිත් යම් ආකාරයක ඍජුබදු වැඩිවීමක් ඇති වෙනවා. දැන් පසුගිය මැතිවරණ වේදිකාවලදී දැක්ක දෙයක් තමයි බදුබර ජනතාව මත පටවන්නේ නැහැ කියලා. හැබැයි අයවැය ලේඛනයේ පිරික්සද්දී 2018 අපේක්ෂිත බදු ආදායම බිලියන 2054යි. 2017 එක බිලියන 1749යි. එතකොට බිලියන 305ක වැඩිවීමක් දැක ගන්නට පුළුවන් වෙන්නේ ඇමතිතුමා. ඒ කියන්නේ බදුබර පටවන්නේ නැහැයි කිය අපේක්ෂිත බදු ආදායම එන්නෙන් ඉහළ දමනවා. ඒ කියන්නේ අර සුදු අකුරු හදනවා වගේනේ කියන එක නෙවෙයි වෙන්නේ වගේ. ඔව් සංක අපි රාජ්‍ය ආදායම බිලියන 2228ක් තියෙනවා අපේක්ෂා කරනවා. වියදම ඒ කියන්නේ ආදායම සහ ප්‍රධාන කියන ඔක්කොම එකතු කරාම ඒර අපි වැටුප් සඳහා ගෙවනවා බිලියන 620ක්. ඒ වගේම විශ්‍රාම වැටුප් සඳහා 200ක්, සහනාධාර සඳහා 307ක්, ඒ වගේම පොලී ගෙවනවා බිලියන 820ක්. මේ ආදි වශයෙන් ඔක්කොම භාණ්ඩ හා සේවාවන් වලට මේ ආකාරයේ වියදම් විදියට ඔක්කොම එකතුව බිලියන 2913ක් අපි වියදම් කරන්න තියෙනවා. එතකොට ආදායම තියෙන්නේ බිලියන 2228. මේ ඔබ කියන ආකාරයේ බදු ආදායම අරගෙන අත්‍යවශ්‍යම කළ යුතු වියදම් ටික මේ. අපිට පරිණඩි ගෙවන්න නැතුව ඉන්න බෑනේ. අපිට පොලී ගෙවන්න නැතුව ඉන්න බෑ. රාජ්‍ය ආදායම් වැඩි ප්‍රමාණයක් පොලී ගෙවන්න විතරක් යනවා. පොලී ගෙවන්න. එතකොට අපිට විශ්‍රාම වැටුප් නොගෙව ඉන්නත් බෑ. අපිට සමෘද්ධි සහනාධාර, මහපොළ සහනාධාර, ඒ වගේම පොහොර සහනාධාර, පාසල් දරුවන්ගේ නිල ඇඳුම් වලට දෙන දීමනාව මේව නවත්තන්න පුළුවන් කමක් නැහැ. මේක තමයි අපිට තියෙන අභියෝගය. නවත්තන්න පුළුවන් දේවලුත් තියෙනවා. මොනවද? අර රාජගිරියේ ගොඩනැගිල්ලකට මාස 3කට වහලා තියලා 150,000ක් විදුලි බිල ගෙවන්නේ, ඒ වගේ ඒවා අඩු කරන්න පුළුවන් එමෙතුමා. නෑ, ඒ කාරණය සම්බන්ධව පුළුල් පැහැදිලි කිරීමක් කළ හැකිව තියෙනවා, කළ යුතුව තියෙනවා. ඒක මම හිතන්නේ දුමින් දැමතුමා එකවරක් මම දැක්ක පත්තරේක ඉතාමත් ඉහලින් පැහැදිලි කරලා තියෙනවා. ඒ தත්ත්වය ඇති උනේ කොහොමද කියන එක මට මොහොතක් සමා වෙන්න එමෙතුමා. අපි වෙලාව බලගෙන නමං උදාහරණයක් විදිහට කිව්වේ එමෙතුමා. ඒ වගේ නිකන් නාස්තිකාර වියදම් අඩු කරොත් එහෙම මං හිත කියන්නේ බිලියන ගණන් වලින් ඉතුරු වෙනවයි කියලා නෙවෙයි, පොඩි හරි අස්වැසිල්ලක් හම්බ වෙයි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? ඔව්. දැන් ওই රාජගිරියේ කාර්යාලය පිළිබඳව දිග කතන්දරයක් තියෙනවා. ඒක ඇති වෙන්න හේතුව මේ රජයේ ගත්ත ප්‍රතිපත්ති තීන්දුවක් ආංශික කාරක සභාව පිහිටුවීම. ඒ සඳහා කාර්යාලයක අවශ්‍යතාවයක් තිබුණා. ඒක සාමාන්‍යයෙන් දියුණු රටවල්වල ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක්. ඕවර්සයිට් කමිටි කියලා දැන් ওই හුඟක් වාර්තා ඉදිරිපත් කරන්නේ බොහෝ කාර්යභාරයක් ඒකේ කෙරෙනවා පාර්ලිමේන්තුවේ. ඒක නුහුරුයි තාම සමහර වෙලාවට. මේ කාර්යයට
මන්ත්‍රීවරුන්ට පහසුකම් සැලසීමට ගොඩනැගිලි අවශ්‍යතාවයක් පාර්ලිමේන්තු ආසන්නයෙන් ගත යුතුව තිබුණා. ඒ නිසා තමයි අග්‍රාමාත්‍යතුමා යෝජනා කරේ ඒ කෘෂිකර්ම මාත්‍යාංශය ගොඩනැගිල්ලේ සඳහා දෙන්නත්, ඒ වගේම තව ගොඩනැගිල්ලක් බද්දට ගන්න. ඒ අනුව ඒ ඇතිවෙච්ච තත්ත්වයක් තමයි තියෙන්නේ. මම හිතන්නේ ඉදිරි මාස කීපය ඇතුළත ඒක පටන් ගනී. මම කියන්නේ ඒකෙන් යම් පාඩුවක් උනේ නැහැ කියලා. හැබැයි ඒ වගේ දේවල් මේවත් එක ගණන් බලනකොට සුළුයි. හැබැයි ඔබ කිව්වාගේ සුළු දේත් වටිනව තමයි. හැබැයි මේ ඒ ඒ වගේ දේවල් පවාපින් අතර කරගත යුතුයි තිබුණායි කියලා මම හිතන. නමුත් මේ ගණන් ඉලව් ටික බැලුවම ඒව නිකන් මේ ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඊට වඩා මම ඒක ලුණු බිකත් බඩට කිව්වාගේ ඒක වටිනව තමයි. මම රුපියලත් හිතනවා. ඒක මම හොඳයි කියන්නේ නැහැ. එහෙම නාස්තියක් වෙනව නම් හොඳයි කියන தත්තේට පහත මට්ටමට වැටෙන්නේ නැහැ මේ සංක. නමුත් මේ යථා தත්ත්වය අපි පිළිගන්න ඕනේ. අපේ රටේ රාජ්‍ය ආදායම පොලී ගෙවන්න වැය කරන මුදල මම කිව්වා. ණය වාරික ගෙවන්න තියෙන මුදල මගේ ළඟ තියෙනවා. ඒ මට ඉස්සරහට අවශ්‍ය වුණොත් පෙන්වන්න පුළුවන් අපි කොච්චර ණය ගෙවන්න ඕනද. මොකද පසුගිය කාලයේ පුරාවටම අපි විශාල ණය ප්‍රමාණයක් ගත්තා. හැබැයි ණය වලින් ආදායම් වෙන ව්‍යාපෘති වලට වියදම් කළ තියෙන ප්‍රමාණය ඉතාමත් සුළු ප්‍රමාණයක්. ඒව සමහර ඒවා තියෙනවා දීර්ඝකාලීනව අපිට මේ ආදායම් ගන්න පුළුවන් ඒවා. නමුත් අපිට ආදායම් එනකන් ණය ගෙවන්න නැතුව ඉන්න බෑනේ. ආදායම් එනකන් ණය ගෙවන්න නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. අපි ණය ගෙවන්න ඕන අනිවාර්යයෙන්ම ගෙවිය යුතු වෙන. දැන් ලබන අවුරුද්ද තුල අපිට ඉතාම විශාල ණය මුදලක් ගෙවීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒක න ආණ්ඩුවකට මේ ගිය ආණ්ඩුව ගත්තා නැත්නම් ඒකේ ආණ්ඩුවෙන් ගත්ත එකෙන් සාර්ථකුනේ නැහැ. ඒක ලාභී පුවේ නැහැ. ඒ නිසා ගෙවන්න බෑ කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක අනිවාර්යයෙන්ම අපි ගෙවිය යුතුයි. ඉතින් මේ අභියෝගය අපිට තියෙනවා. රටේ ජනතාවට ඒක යම් බරක් දරන්න වෙලා තියෙනවා. මේක ප්‍රධාන ගැටලුවක්. අපි කවුරුත් කියන්න පුළුවන් මේ ණය ප්‍රශ්නයක් නැහැ, ණය ගැන කතා කළම වැඩක් නැහැ කියලා. නමුත් ඒක කතා කළ යුතු වෙනවා. මම කියන්නේ ඒක මේ ණය අරගන්න ඕන නැහැ කියලා. රටක් ඉස්සරහට යන්න බෑ. නමුත් අපි අවසානයේ බැලුවොත් දැන් අවුරුදු 70ක් අපේ රටේ නිදහසෙන් පස්සේ 70ක ප්‍රමාණයක් අපි පක්ෂ දෙකක් රට පාලනය කරා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණත් අවුරුදු දෙකක් විතර කාලයක් පරිවාස ආණ්ඩුවේ හිටියා. හැබැයි අවසානයේ රටේ ජනතාවට විශාල සම්වර්ධනයක් පේන්න තියෙනවා තමයි. හැබැයි ඒ වගේද ඉතුරු වෙලා තියෙන ණය කන්දරා කෝටි 990,000කට වැඩි ණය ප්‍රමාණයක අපි උරුමකාරය වෙලා ණය ගෙවන්න ඕනේ කියලා 99 අවුරුද්දට බද්දට දීලා ඒ හම්බ වෙන සල්ලිත් ඊට පස්සේ වියදම් වලට ගන්නවනේ ඇමතිතුමා. දැන් හම්බන්තොටෙන් ලැබෙන සල්ලි අගමැතිතුමා කියනවා ඉන්දියාවේ ව්‍යාපෘතියකට ආධාර පිනිස දෙනවයි කියලා. ඉතින් ඒ කියන්නේ ණය ටික ඒ වලින් පියෙව්වනම් ඊට වඩා හොඳයි කියලා ඔබතුමා හිතන්නේ නැද්ද? නෑ, මෙහෙමයි තියෙන්නේ. ණය ගෙවීමත් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. මම තව එකක් කියන්නම්. දැන් අපි ණය අරගෙන කරන ව්‍යාපෘති වල අසාර්ථකභාවයේ සංකේතයක් කියන්නේ. ණය ගන්නකොට රටකින් ඒ රටෙන් තමයි ව්‍යාපෘති ඇස්තමේන්තුව හදන්නේ. අපිට ඕන විදිහට නෙමෙයි. අපි මේ රටේ ණය අරගෙන කරපු ව්‍යාපෘති, මම මේ කියන්නේ දීර්ඝකාලීන, මේ ආණ්ඩුවකට මේ කාණ්ඩුවකට එක කෙනෙකුට චෝදනා කරනව නෙමෙයි, දීර්ඝකාලීනව ණය වලින් කරපු ව්‍යාපෘති බැලුවොත් අපේ රටේ ඉංජිනේරුවන්ගේ ඇස්තමේන්තුවට වඩා වැඩි. ඒ වගේම සමහර වෙලාවට දෙගුණයකට වැඩිය, තුන්ගුණයකට වැඩිය බොහෝ කතා වෙන මාතෘකා තියෙනවා. අතිවිශාල මුදලක්. ඒ කියන්නේ මේ මේවයි මේවා ඔය අන්සොලිසිටඩ් කියන්නේ. ඒ කියන්නේ ටෙන්ඩර් නෙමෙයි. සල්ලි දෙන රටෙන් තමයි ඇස්තමේන්තු හදන්නේ. ඒගොල්ලම තමයි මේක කරන්නේ. ඒගොල්ලම තමයි සබ් දෙන්නේ. يعني උපකොන්ත්‍රාත්කාරයෙකුට දීලා ගෙඩිය පිටින් ගේන මුදලින් කොටසක් අරගෙන යනවා. ඒක තමයි සාමාන්‍ය සම්ප්‍රදාය. ඉතින් අපිට රටේ සල්ලි නැති නිසා අපිට ණය ගන්න වෙනවා. නැත්තම් ඉතින් වෙන කරන්න දෙයක්වත් නැහැනේ. හැබැයි දැන් මේ මුදල අපි ණය නොගෙවන්න පාවිච්චි කරන එක ඇත්ත. හැබැයි මේ මුදල අපිට පාවිච්චි කරන්න පුළුවන් නම් පාවිච්චි කළ යුතු වෙනවා. ඒ තමයි අපේ රටේ සම්වර්ධන ව්‍යාපෘති වලට මේ මුදල යොදවන්න ඕන. ආදායම් වෙන සම්වර්ධන ව්‍යාපෘති වලට මේක යොදවන්න ඕන. ඒ යොදවන්න ඕනේ. එතකොට අපිට ඒවා ටෙන්ඩර් වලට ගිහිල්ලා ලංකාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා අඩුවෙන් ක්‍රියාත්මක කරගන්න පුළුවන් වෙනවා. සාමාන්‍යයෙන් අපි ටෙන්ඩර් ගියාම ලංකාවේ ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා අඩුවෙන් යන. මේ මෑත ඉතිහාසය තුළ මේ වෙනකන් මේ ආණ්ඩුව කාලේ වුණත් තවම සමහර ණය ගැනීම සිද්ධ වෙනවනේ. ඒවයිවත් අපිට පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉංජිනේරුව ඇස්තමේන්තුවට අඩු ගානේ 10%කටවත් වැඩියෙන් නෙමෙයි, ඊට එහා ගිහිලා තමයි තාම කරගත්තේ. මම ඇමතිතුමාගෙන් ඇහුවේ දැන් හම්බන්තොට විශාල ණය මුදලක් තියෙනවයි කියලා දිගින් දිගටම චෝදනා කරලා ඊට පස්සේ 99 අවුරුද්දකට බද්දට දීලා ඒ හම්බ වෙන වියදම ඒ ණය පියවන්න යොදා ගන්න නැතුව රාජ්‍ය වියදම් සඳහා යොදා ගන්න. දැන් අගමැතිතුමා ප්‍රසිද්ධියේ කියනවා ඒකෙන් කොටසක් ඉන්දියාවේ ව්‍යාපෘතියකට තෑගි දෙනවයි කියලා. නැවෙ ඉන්දියාවට කියලා තිබුණේ ඩොලර් මිලියන් 2ක් 3ක් කතාවක්නේ.
ඒක මහිතන්නේ ඒක තාම මුකුත් උනේත් නෑ ඒක දෙන්නෙත් නෑ ඒක කැබිනට් මණ්ඩලේ ඒක මහා දෙයක් විදියට සංකේහිතන්න එපා ඉන්දියාවෙත් කියන්නේ මොකද්ද කියන යෝජනාව බෞද්ධ කටයුත්තකනේ ඔව් අපි බෞද්ධාගම ගැන කටයුතු කරන කතා කරන කට්ටිය බෞද්ධ කටයුත්තක් ගැන කියන්නේ දැන් මං මේ පැත්තෙන් බැලුවොත් ඉන්දියාව මේ රටට කොච්චර ආධාර දීලා තියෙනවද ඔය ගෙවල් 50000ක් හදන්න දීලා තියෙන්නේ දැන් මට හම්බන්තොට දුන්නේ හම්බන්තොට ගොවි ජනතාවට අවශ්‍ය භාණ්ඩ ලබා දෙන්න මට දුන්නා මිලියන 310ක් දැන් දීලා තියෙනවා ඉන්දියාවෙන් අපිට දීලා තියෙනවා නිතර නිතර දැන් පොළොන්නරුවේ රෝහල් සංකීර්ණයක් හදන්න ආධාර. ඉතින් අපි ඕක කතා කරලා ඉන්දියාවේ ඉන්නවා මිනිස්සු වැසිගිලි නැතුව. ඉන්දියාවේ ඉන්නවා මුඩුක්කුවල හරියට කන්න වේල නැතුව ඉන්නවා. අපි ගිහින් බැලුවම ලංකාව එක සංසන්දනය කරාම මේක මහා අපායක් වගේ. නමුත් ඒරට අපිට ආධාර දෙනෝනේ. දෙහිම එකක මේ ඉන්දියාවේ විහාරස්ථානයක බෞද්ධ කටයුත්තකට දෙනවයි කියපේක ලොකු කතාවක්. ඒක තාම දුන්නේත් නැති දෙයක්. මම කිව්වද ඔබට මම හිතන්නේ යම් පැහැදිලි වුණේ නැහැ කියලා මට හිතෙනවා. මම කිව්වා අපිට තිබුණොත් නම් මේ ණය කපා හරින්. හැබැයි ණය කපා හැරලා අපිට තව ණය ගන්න තිබුණා. හැබැයි අපි ණය ගන්නෙ නැතුව මේ ණය මහා භාණ්ඩාගාරේ බාර ගන්නවා. හැබැයි මහා භාණ්ඩාගාරේ තව රටින් ණය ගන්නෙ නැතුව ඒ මුදල් අපිට පුළුවන් ව්‍යාපෘති වලට යොදවන්න. ඒ යොදනකොට ටෙන්ඩර් වලට යොදවන්න පුළුවන්. මේ මිලියන් අපි ගෙමු හම්බ වෙන බිලියන් 1.1 ගානෙන් ඊට වඩා වැඩි වැඩ කොටසක් කරන්න පුළුවන් ටෙන්ඩර් වලට ගියා. අපි මේකේ ණය පියවල ණය අරගත්තා නම් ආයේ ඒ බිලියන් 1.2 වගේ ප්‍රමාණය. ඒකෙන් කරන්න හම්බ වෙන්නේ මිලියන 700ක 800ක වැඩ විතරයි. අඩුම ගානේ මුදල් කොටසක් ආපස්සට ඒ රටට යනවා. ඒක හොඳයි මම කියන්නේ. අපි ණය අරගෙන ණය බේරන්න මහන්සි වෙනවට වැඩිය ඒ ණය මුදල රජයේ ගිණුමට ඇතුල් කරගෙන රට ණය ගන්න එක අඩු කරලා ඒක ව්‍යාපෘති විදියට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඒක රටක් විදියට හොඳයි. දැන් මේ ඔබතුමා කියන්නේ මේ ණය ගන්න ප්‍රමාණය අඩු වෙලා කියලාද? නෑ මම කියන්නේ නෑ. දැන් අපි මම කියුවනේ අපි අපේක්ෂිත රුපියල් බිලියන 1895ක අපේක්ෂිත ණය ප්‍රමාණයක් පිළිබඳව මේ අයවැය ලේඛනයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ පසුගිය කාලෙටත් වඩා වැඩි නේ එමෙතුතුමා. මම සංක කිව්වනේ අපිට ණය වාරිකයේ ගෙවන්න දැන් අපි පසුගිය කාලේ ණය ගත්ත දිගටම. ඒවයි වාරික ගෙවන්න පටන් අරන් තියෙන්නේ දැන්. මම තවත් විදියට කිව්වොත් දැන් හම්බන්තොට වරායම ගනිමුකෝ. ඔබ වරායම ගැන කිව්ව නිසා අපි හම්බන්තොට වරායේ 2016 ඉඳලා තමයි අපිට ප්‍රබල විදියට ගෙවන්න සිද්ධ වුනේ. ඒ කියන්නේ 2016 අපි ගෙවනවා කෝටි 864ක්. එතකොට 2017 ගෙවනවා 935ක් ගෙවන්න අපි ගෙව්වා මේ ඊයේ පෙරදා ණය වාරිකේ මේ මාසේ දොහෙද ගෙවන්නේ මම හිතන්නේ ඒ නිසා පොඩි සාලි ප්‍රශ්නකුත් තියෙනවා 2018 අපි ඒක ගෙවන්න ඕන කෝටි 995 තා වැඩි වෙනවා එතකොට 2019 ගෙවන්න ඕන කෝටි 1736ක් අපි ගෙවන්න ඕන හැබැයි වරායෙන් අපිට ලැබෙන ආදායම මම හිතන්නේ ඩොලර් කෝටියක්වත් ලැබෙනවද කියන එක පිළිබඳව තමයි අපි කල්පනා කරන්නේ මම මේක නරකේ ගෙනව නෙමෙයි අපි මේවා ගෙවන්න ඕන. ඒතර මේවා ගෙවන්න නැතුව අපිට ඉන්න පුළුවන්. මගේ ළඟ තියෙනවා මේ වගේම මත්තල ගුවන් තොටුපළ වෙනුවෙන් අපි ගත්තු ණය දැන් ගෙවන්න කාලය ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අධිවේගී මාර්ගවල ණය ගෙවන්න කාලය ඇවිල්ලා තියෙනවා. හැබැයි අපිට ඒවයින් ආදායම් වෙන්නේ නැහැ කියලා අපිට නිකන් ඉන්න බෑ. ඉතින් අපි ඒවා ගෙවන්න ඕන. අපි මේ මාර්ග පද්ධතියට ගත්තු ණයවල වාරික ගෙවන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් එතකොට ආයේ දැන් අපි මේ රටේ එක පැත්තකින් අපි අවාසනාවන්ත තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒක මම මේ එක කාටවත් එහෙම චෝදනා කරනවනේ අපි මමත් ඒ ආණ්ඩුවේ හිටියානේ මම මේ නැත්තම් මේ වගේ ඔබතුමාගේ ආසනේ ඔවා ඔක්කොම හැදුවා ඔව් මේ ආසනේ මම ඒකනේ කියන්නේ මම හම්බන්තොට වරාය හදපු එක හම්බන්තොට ගුවන් තොටුපළ හදපු එක මම ඒකට මම විරුද්ධ නැහැ අපි දැක්කා ඔබතුමා ඔය විවෘත කිරීම උත්සව වලට සහභාගී වුණා ඒ දවස්වල මම ගියා ඒවයි වෙන වෙන කතන්දර මොනවා තිබුණත් මම හැම වෙලාවෙම හිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කේට ලැබෙන මිනිස්සුන්ට ලැබෙන ලුණු බිකත් හොඳයි කියලානේ මම ඉන්නේ මම හිතුවා අඩු ගානේ මම සතුටු වෙනවා දැන් ඔය මුදල යොදවලා මිනිස්සු වැඩ කරන කාලේ කුලි වැඩ හරි කරානේ පස්ස ඇද්දා ඈ ගිහිල්ලා කුලි වැඩ කරා බාස් වැඩ කරා මේෂන් වැඩ කරා මෙන රස්සා මොම සුළු ප්‍රමාණයක් ආවේ නමුත් ඒ වැඩ හරි කරේ එකෙන් මම සතුටු වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කේ යම් වෙනසක් ඇති වුණා හැබැයි රටක් විදියට ගත්තම අපි මේ ණය දැන් ගෙවන්න කාලය ඇවිල්ලා තියෙනවා හැබැයි දැන් අපිට ඒකට ආදායමක් ලැබෙන්නේ නැහැ ඉතින් එතකොට අපි මේ රටේ අවාසනාවන්ත තත්ත්වය තමයි දැන් අපි ණය ගෙවන්න ණය ගන්න වෙලා තියෙනවා ණය ගෙවන්න ණය ගන්න වෙලා තියෙනවා තව අතිරේක තත්ත්වයක් මම කියන්නම් ඔබට මේ අපිට මේ මෑත කාලේ මේක හුඟක් කතා වෙන්නේ නැති මාතෘකාවක්. මේ මිනිස්සු කියනවා හාල් රටින් ගේනවා ඈ රජ රටින් ජනාධිපති
ගොවිපුතෙක් රාල් රටින් ගේනවා කියලන කියන්න හරි ලස්සන ස්්‍රෝගණ එකක්ම කියන්න. හැබැයි බලන්න අවුරුදු එක හමාරක නියගත් තියෙන දෙකට දැන් ආසන්න වෙන. තවමත් අපේ ජලාසවලට වතුරාමිනය කුමරුට්ටි වගා කර. මේක මේ ආණ්ඩුවද කරේ. මේක මේ ජනාධිපත්තුමාද. වගා කළ හැකි කළ යුතු කුමුරුවලින් 55%ක් විතර තමයි වගා කරන්න. මොනතරම් ඛේදවාචකයක් එක කන්නයක්ද දෙකක්ද මගේ දිස්ත්‍රික්කයේ මෘතවිල ව්‍යාපාර කියන එක දැන් ඔය 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 තර්කය ඉදිරිපත් කරාම මම කැමති නෑ ඔබතුමාට කියන්න කවුද කියලා දේශපාලඥෙක් දක්වපු ප්‍රතිචාරය තමයි දේවෝ වස්සතු කාලේන රාජා භවතු ධම්මිකෝ කියලා. පාලකයෝ ධාර්මික වෙනවා නම් නිසකලට වෙසි ලැබෙනවායි. ඕක ඉතින් ඒ කාලෙත් කිව්වා මේ කාලෙත් කිව්වා ඒක ඉතින් කියන්න පුළුවන්. ඒක තර්කයක් විදිහට කියන්න පුළුවන් ඉතින්. ඒක තර්කයක් විදිහට කියන්න පුළුවන්. හැබැයි ඒකෙන් ප්‍රතිඵලයක් නෑනේ. දැන් මම කියන්න ගියේ දැන් ඉතින් එතකොට මේ කන්න තුනක් නෑ අස්සයන්. එතකොට VNN නෑ පොල්ගස් කුරුණෑගල දිස්ත්‍රික්කේ විතරක් කැබිනට් මණ්ඩලයේදී මීට මාස 6කට විතර ඉස්සෙල්ලා කිව්වා. දැන් පහුගිය නියඟයට ඊට වැඩි වෙන්නේ පොල්ගස් 60,000ක් නියඟයට මැරුණා කිව්වා. එතකොට පොල්ගස් ලක්ෂ ගාණක් මැරලා ගියා. පොල් අස්සයන් අඩු වුණා. වී අස්සයන් අඩු වුණා. අනිත් එළවලු පළතුරු අල ලුණු වල අස්සයන් අඩු වුණා. එතකොට ඒක ජාතික නිෂ්පාදනයේට බලපෑමක් ආවා. ඒ වගේම දීවර කර්මාන්තේ දීවර කර්මාන්තේ නම් අපි යම් ප්‍රගතියක් අත්කරගෙන තියෙනවා. නමුත් දීවර කර්මාන්තේ අභ්‍යන්තර ජලාශවලින් අපිට මීට වඩා විශාල අස්වැන්නක් ගන්න තිබුණා. නමුත් ජලාශේ ඉඳලා ගියා. මාළු මැරලා ගියා. ඔබ දකින්න ඇති ඔබ ඔබලගේ මාධ්‍යෙම පෙන්වන වරින් වර. මිරිදිය කර්මාන්තේ කඩාවැටීමක් සිද්ධ වුණා. නමුත් ඒ සියලු කාරණා මැද්දේ අපි ආදායම හිමිව විතරන්නේ තත්ත්වේ. අපි මිලියන 20 මිලියන 38,000 බිලියන 38ක් ගෙවනවා. මිනිස්සුන්ට සහනාධාර විදියට මමත් ආපදා කළමනා ඒ කියන්නේ ආපදා කළමනා කරන අමාත්‍යාංශය මැදිහත් වීමත් මමත් ආපදා කළමනා කරන අමාත්‍යවරයා විදියට හිටියා. අපි බිලියන් 2ක් ගෙව්වේ නෑ එකම අවස්ථාවකවත් අපි ගෙව්වේ නෑ. එහෙනම් අපි ඇත්තටම ආධාර මුදල් ගෙව්වේ අඩුවෙන්. ඒක කියන්නේ මම මේ කියන්නේ මේ වෙලාවේ හැටියට දැන් අපි ගෙවන්නේ මේ මිනිස්සෙක් මැරුණොත් ඒ වෙලාවේ ගෙවුවේ රුපියල් 15,000. දැන් ඒක ලක්ෂ 2කට එහා ගිහිල්ලා තියෙනවා. මම දන්නේ 10 ගුණයකට වඩා වැඩි කරන්න උනා. අපි ගේකට ගෙව්වේ රුපියල් 50,000 ඉඳලා ලක්ෂයට මම ඉන්න කාලේ මම වැඩි කරගත්තේ 100,000 මට ගෙවන්න පුළුවන්. දැන් ඒකට ලක්ෂ 10 12 ගෙවන්න ගත්තා. ඉතින් මේ විදිහට ඒ වගේම නියගයක් ආවම සාමාන්‍යයෙන් අපි නියගයකට ගෙවලම තිබුණේ නැහැ. එහෙම ලොකු සහනාධාරයක් බොහොම සුළු ප්‍රමාණයක් තමයි අපි ගෙව්වේ. නමුත් මෙසරේ එක කන්නේ පාළු වෙච්ච අයටත් ගෙව්වා. එක සැරේට බිලියන් 9ක් ගෙවුවා. මිලියන් 9000ක් ගෙව්වා නියගෙන් සහනාධාර විදියට. මේ ආණ්ඩුව ඒවත් ඉතින් මිනිස්සුන්ට දුන්නේ. ඒ කියන්නේ මිලියන 38,000ක් මිනිස්සු අතරට බෙදෙනවා පීඩාවටපත් වෙච්ච ජනතාවට. හරි මේ සියල්ල මැද්දේ තමයි මේ අපි මේ තත්ත්වෙට මුහුණ දෙන්නේ. අපි විරාමයකට පස්ව නැවතත් හමුවෙමු තුන්සේට. හැමතුමා මේ ඔබතුමා වඩා කැමති එහෙම නැත්නම් ඔබතුමා හිතන්නේ වඩා ගුණදායක දේ වෙන්නේ පැණිබීමද බියර්ද? මම හිතන්නේ මේ දෙකම ගුණයක් නම් නැහැ කියලා. හොඳම ගුණදායක පානය තමයි ඇල්ලතුර කියලා මං හිතන්නේ. දැන් බියර් වල බද්දිවත් කිරීම ගැන ඔබතුමාගේ පෞද්ගලික මතය මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය මොකක්ද? මේ ගැන ඇත්තටම දැන්ට සාකච්ඡා අපෑත් වෙනවා. මේකේ හොඳ සහ නරක දෙකක් තියෙනවා. ඔබ හදවතින් ප්‍රශ්න කරලා බලන්න අවංකවම ප්‍රායෝගික தත්ත්වයේ පිළිබඳව. මුදල් එමුතුමා මං එක අතින් ආඩම්බර වෙන එමුතුමා කියන්න තියෙන දේ කෙලින් කියන කෙනෙක්. එතුමා මේ වක්‍ර වැඩ කරන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ මං ආඩම්බරනේ එතුමාගේ අදහසක් තියෙනවා. මට නම් බියර් බද්ද අදාළ වෙන්නේ නැහැ. මං ඒක මොකද බොන්නේ නැති හින්දා. බොන්නේ නැති නිසා නේ. ඒක තමයි. නමුත් සමාජයේ මත්පැන් පිළිබඳව තියෙන තත්ත්වය. දැන් මත්පැන් පානය කරන ප්‍රමාණය විශාල වශයෙන් අපේ රට සාමාන්‍යයෙන් එතුමා කියන සංඛ්‍යාලයකනත් අරගෙන මම බැලුවා. මමත් මේක පිළිබඳව මම මේ මීට පෙර තිබුණු කැබිනට් මණ්ඩලයේදී ඒ කියන්නේ පාර්ලිමේන්තුවට අයවැලේකන ඉදිරිපත් කිරීමට පෙර තිබුණු කැබිනට් මණ්ඩලයේදී මම මේක කිව්වා. මං කිව්වා ඔච්චර හොඳ අයවැලේකනයක් ඉදිරිපත් කළා මං කිව්වා අපි බැනුන් අහයි දිගටම මේ බියර් අඩු කිරීම එක්ක කිය. ඉතින් හැබැයි මංගල සමරේ නැමැතුමාගේ මට ඒක ප්‍රශ්නයක් නැහැ මං ඒක වගකීම් බාර ගන්නම් කියලා එතුමා සංඛ්‍යාලේකන ඉදිරිපත් කරා ලිඛිතවම ඉදිරිපත් කරා අපිට දුන්නා. ලෝකේ රටවල් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන ප්‍රමාණයන් අනුව ප්‍රංශය වගේනේ අපි කියන්නේ එකට තියෙනවා වැඩියෙන්ම බොන රටවල් කියලා. ඒ රටවල් වල කියන්නේ මේ පාවිච්චියේ තියෙන්නේ කියන්නේ බියර් 100%84යි මගේ මතකේ. මේක මම මගේ ළඟ ඇද්ද හැබැයි ඒක ලියවිල්ල නැහැ.
මේක මම හිතන්නේ ඉච්චල ලොකු අදාළ දෙයක් නෙවෙයි නේද මේ 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 අනිත් සැර ඒ කියන්නේ හાર્ඩ් ලිකර් කියන එක තමයි 116ක් විතර පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ බියර් වැඩියෙන් බොනවා, වයින් වැඩියෙන් බොනවා, අරක් වඩුවෙන් බොනවා. එහෙම තමයි ඒ ඒ ඔය කියන රටවල් යුරෝපයේ සහ අනිත් හුඟක් රටවල්. ලංකාව තමයි ඒකේ සම්පූර්ණ අනිත් පැත්තට ගිහිල්ලා බියර් පාවිච්චි ඊට අඩුයි, අරක් පාවිච්චි ඊට ඉහළයි. සහ කසිප්පු පාවිච්චි යති. ඊටත් වැඩිය භයානකම තත්ත්වය තමයි. ඒක සත්‍ය කතාවක්. අපි ඇත්ත පිළිගන්න ඕනේ නේ. මොන තරම් නීති කියන්න පුළුවන්. පොලිසිය තියෙනවා, STF තියෙනවා, ඔක්කොම කියන්න පුළුවන්. දැන් මේ ඊයේ පෙරදා වුණේ මිනි පෙට්ටියේ ගෙනල්ලා කසිප්පු. මිනිසුත් ඉතින් කොහොම හරි අතාරින්නේ නැහැ නේ. සුගෝභෝගී නිවාසවලත් ගෑස් දාලා මේ බට ලයින් වලින් පෙරණ ඒවල්ලා ගන්නෙ. කොහොමද උනත් විශාල වශයෙන් කසිප්පු පානයකුත් සිද්ධ වෙනවා. ඉතින් එතුමගේ අදහස දෙකක් කිව්වා. එකක් කිව්වා මේ කසිප්පු සහ මල්රා කියන එක. කියන්නේ වල්රා කියන්නේ මේ ආටිෆිෂල් රා හදන එක. ඒක ඉතාම ශරීරයට අහිතකර දෙයක්. ඒ කියන්නේ පොල් ගහෙන් නෙමෙයි. පොල් ගහෙන් නෙමෙයි. රා විදියට පේනවා. හැබැයි ඒක වල්රා කියලා කියන්නේ ඒක මහා දේශපාලන මාෆියාවක්. ඒ වගේ හුඟක් හිටියේ දේශපාලඥයෝ තමයි අයිතිකාරයෝ. ඒක ගොඩක් අයට රිදෙන්නේ නැති. මම හිතන්නේ පහුගිය දවස්වල ඉලිදරව් වුණා ඒවයි. නම් කාගේද කියලා. ඉතින් මේ මේවා අධෛර්ය කිරීමේ පරමාර්ථය එකක් එතුමා කිව්වා. ඒ නිසා බියර් අඩු කරාම මේ වල්රා සහ කසිප්පු අඩු වෙයි කියලා එතුමා උපකල්පනය කරා. ඔබතුමාට කියන්න පුළුවන් ද වල්රා පෙරන්නේ කවුද කියලා දේශපාලඥ? දේශපාලඥ කීප දිනක් ගෙනම් පහුගිය කාලේ හෙලි දරා වුණානේ. කළුතර පැත්තේ. කළුතර පැත්තේ. ඔව් කළුතර පැත්තේනේ ඔක වැඩියෙන්ම සිද්ධ වෙන්නේ. දේශපාලඥ කීප දිනක් ඉතින් ඔබත් දන්නව රටේ ජනතාවත් දන්න එක. මම ඉතින් ආයේ මේ කියලා මේ නම් වශයෙන් හොඳ නැහැනේ. ඉතින් මේ කියන්න අවශ්‍ය නැහැ ජනතාවත් දන්නවා. ඉතින් ඒක දැන් ඒක නවත්තන්න හරි අමාරු දෙයක්. ඕක අපේ ආණ්ඩුව අපි ඉන්න ඒ වෙලාවේ ආණ්ඩුව වෙලාවෙත් ඕක නවත්තමු කියලා ආවම දේශපාලඥ බොහොම කලබල වෙලා ඒක දාගන්න දුන්නේ නැහැ. මං හිතන විදිහට මන් දන්න විදිහට මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඒ වෙලාවේ ඌමනාවක් තිබුණා මේ වල්රා නවත්තන්න. නමුත් එතුමට විශාල බලපෑමක් ආවේ ඒක නවත්තන්න හම්බුනේ නැහැ. ඉතින් දැන් එතුමා මේ මංගල සමරවීර මැතිතුමා හැබැයි ඒක මේ පාලනය කරන්න විශාල වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒක යන මම සතුටු වෙනවා. ඒ වගේම දැන් එතුම් පොඩ කෙනේ එතුම් මම අවසාන කරා. එතුමා කිව්ව එකක් තමයි මල්රහ සහ කසිප්පු අඩු කිරීම සහ නතර කිරීම සඳහා මේක යොදා ගන්නවලි. මේ එතුමා කියපු දේ. අනිත් එක තමයි අර සැරබීම පානය කිරීම අඩු කළා මේක ඒ අයට පාවිච්චි කරන්න දෙනවා කිය. දැන් මම මෙතනට එද්දිත් ඔබේ කට්ටියක් මගෙන් මේ ඇහුව එහා පැත්තේදී. ඒගොල්ලත් කිව්වා මේ දැන් මොකද්ද යුනිවර්සිටි වල ළමයිතුත් මේ බොන්නේ කසිප්පුයි අරක්කුයි කලව කසිප්පුයි මොකද්ද මේ බීම වර්ගයක පැණි බීම වර්ගයක නමක් කියලා මම මේ කියන්න ඕනේ නැහැ ප්‍රචාරයක් දෙන්න. ඒ කලවම් කරලා කසිප්පු වල ගඳ යන්නේ ඒ ටික දාලා බොනවයි කියලා කිව්වා. يعني මේ ලාභෙට නිසා මහ පොළ මදි ඇති සමහර විට මේක කිව්වයි කියලා මං ඉදන් මාත් එක වුණ වෙන එකක් නෙමෙයි විශ්වවිද්‍යාලයක ළමයි කට්ටියක් කරපු වැඩක්. ඒ දැකලා තමයි මේ ඒ මාත්මයා කිව්වේ මට. ඉතින් මම ඒකෙන් කියන්නේ ගියේ මේ විශ්වවිද්‍යාලවල ළමයි ඔක්කොම මේ කසිප්පු බොනවයි කියන එක නෙමෙයි. දැන් ඒක හේතුව මේ මුදලේ අඩුකමනේ. හැබැයි ජනාධිපතිතුමා විරුද්ධ වුනේ නැද්ද කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඔය බියර් මිල අඩු කරනවා? ජනාධිපතිතුමත් මම කියන්නේ මමත් කිව්වා කියලා. මං කිව්වා මේ හොඳ දෙයක් කළා අපි බැනුම් ආ. මේක හොඳ වෙන්න පුළුවන්. නමුත් මං කිව්වා අනිවාර්යෙන් මේකට අපිට බැනුම් ආන සිද්ධ වෙයි කියලා. ජනාධිපතිතුමාමත් ඒ මතය කිව්වා. ජනාධිපතිතුමත් කිව්වා ඕකට තව වෙන ක්‍රම නැද්ද කියලා. ඇත්තටම ජනාධිපතිතුමා මේ සම්පූර්ණ මත්පැන් වලට සිගරට් වලට විරුද්ධ වෙච්ච කෙනෙක්නේ. මේ රටේ ඉතිහාසයේ දුම්පානේ අධෛර්ය කර රාජ්‍ය නායකයා බවට ඉතිහාසගත වෙලා ඉවරයි. එතම තමයි ලෝකේ වේගෙන්ම දුම්පානේ අඩු කරගත්තු කාල පරිච්ඡේදය මේක බවට පත් කරගන්න සහ එතම සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට ඉඳෙද්දී ආරම්භ කරපු වැඩපිළිවෙල. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට වැටබඳින්නත් එතුමට විශාල උමනාවක් තියෙන හැබැයි ඒකට ඉතින් ඒකනේ විශාල වශයෙන් දැන් මත්ද්‍රව්‍ය වැඩි වෙලා මේ මිල වැඩි වෙලානේ. දැන් මේ සරත් මන් දැක් අරකු මන් දැක්ක මන් දන්නේ පොල් අරකු බෝතලයක රුපියල් 200කින් දෙහෙද මිල වැඩි එහෙම එහෙම කියලා කිව්වා. අර අරකු මිල අසීමිත වෙලෙස වැඩි වෙනකොට කසිප්පු වල්රා වගේව ඔය කරින්ජන් සීනි කරින්ජන් අනම්මනම් කිය කියන ඒවා ඔක්කොම ඉතින් ආදේශ එන්න පටන් ගන්නවා. ඒකත් සැලකිලා තරයි. WDJ සෙනවිරත්න මහත්මයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊටමත් ජේෂ්ඨේ එතුමා මේ සම්බන්ධයෙන් දක්වන්නේ මේ වගේ මතයක්.
බියර් කෑන් නිෂ්පාදන බදු අඩු කිරීම. මම නම් පුද්ගලිකව මේකට එච්චර කැමති නැහැ. ඒ වීම සඳහා පාසුවන් සැලසුම් කොටසක් ඉන්නවා. ඒ තමයි මේ රටේ ඇඟ වේසලා වැඩ කරන කම්කරු. ඒ අය උදේ ඉඳන් හවස වෙනකම් වැඩ කළාම අනිවාර්යයෙන්ම යම් කිසි මත්පැන් ප්‍රමාණයක් බොන්නේ ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. අද ඒගොල්ලෝ බොන්නේ මොනවද? කසිප්පු. පෞගේ කාලේ තියෙන ගල් අරකු කියලා ප්‍රමාණයක් තිබුණා. ඒ ගල් අරකු රුපියල් 700ට 750ට තිබුණාට දැන් ඒක රුපියල් 1500යි. ඒ දවසේ රුපියල් 1000ක් 1500ක් ගන්න මිනිහා අරකු ටික බීලා හිටන් ඒක ගියාම ගෙදර කෑමට කන්න නැහැ. ඒ නිසා මම හිතනවා මේ ගල් අරක්කු මිල රුපියල් 700ට 750ට අඩු කරන්න කියලා. ඔය මතයත් එක්ක ඔබතුමා එකඟද නැත්නම්? නැහැ, එතුමා කියන්නේ එතුමා වතුකරේ ආශ්‍රිත ප්‍රදේශයක ජීවත් වෙන මහජනියෝ ඉතෙක්. ඒ ජනතාවගේ ඉල්ලීමක් එතුමා කියන්නේ. ඒක තමයි අර කම්කරු කටයුතු කරන කාන්තාවන් ඉන්නවා. ඉතින් ඔය මුකුත් බොන්නේ නැහැ. නෑ, මම ඒක මේ අනුමත කරනවා නෙමෙයි. මං කිව්වේ එතුමායි ඉතින් මහජනියෝ ඉතෙක් විදියට ඉල්ලීම කිව්ව. මං දන්නේ නැහැ උනාට. මම හිතන්නේ අඩු කරන්න අවශ්‍ය නැහැ කියලා. ගල් අරක්කු මිල අඩු කරන්න මං එකඟ නැහැ. මං ඒක පැහැදිලිව කියනවා. අරක්කු මිල අඩු කරන්න කිසිම අවශ්‍යතාවයක් ඇති වෙනවයි කියලා මං හිතන්නේ නැහැ. අපි වාහන සම්බන්ධයෙන් කතා කරමු. අර යුවලට අර වැස්ස තෙමි තෙමි හිටපු යුවලට අර දැන්වීම හිටපු මේ පාරත් වාහනයක් ගන්න බෑ නේද එතුමා? ඒ යුවලට ගන්න පුළුවන් පොඩි වාහනයක් වෙනදට වඩා අඩු මිලකට. ඔබතුමා මොකද යෝජනා කරනවා? මම දැක ඔය ඇල්ටෝ වගේ පොඩි පොඩි කාර් වගේයක් මේ මම අදත් කියවල පත්‍ර කියවන වෙලාවේ මට අහුණා රුපියල් 250,000 150,000 ලක්ෂ වගේ මිලකින් අඩු වෙලා තියෙනවා. ඉතින් මේ නිකම්ම නෙමෙයි. ඒ හැබැයි යම් ප්‍රමාණයක අඩුවීමක් තියෙනවා. ඒක නිසා මේ ඒක නරක තත්ත්වයක්ම කියන්න බෑ සාමාන්‍ය මිනිස්සයාට. නෑ නෑ එතුමා, ඒක ප්‍රායෝගික නෑනේ. දැන් 1000 cc ඉන්ජින් ධාරිතාව 10,000ට වඩා අඩු වාහනවල ওই ලක්ෂයක් එකහමාරක් දෙකක් අඩු වෙනවා එක. ඊට පස්සේ ඔබතුමා සඳහන් කරේ ඔය ඇල්ටෝ වර්ගයේ මෝටර රථ. දැන් ඔය මෝටර රථවල එයා බෑග් නැති හින්දා ඊට පස්සේ ලංකාවට ආනයනය කරන්න බෑයි කියලා. ඊට පස්සේ දැන් මෙහෙන් කියනවා මේ ගාන අඩු කරනවායි කියලා, අනිත් පැත්තෙන් කියනවා එයා බෑග් නැති හින්දා ගේන්න බෑයි කියලා. එතකොට මේක අර වෙන්නේ නැති දෙයක් නේද? අර නොකරන වෙදකමක් ගැන නේද එමෙතුමා මේ කියන්නේ? නෑ, අපිට මෙහෙමයි. දැන් ඔය කතාවම ඔබ මන් දන්නවා ඊළඟට අහන්නේ මේ ඉලෙක්ට්‍රික් කාර් සම්බන්ධවත් අහයි. ඔව්. හැබැයි මෙහෙමයි, අපිට ඇයි දැන් අපේ රටට මේවා ගෙන්නන රටට අපිට කියන්න බැරි අය එයා බෑග් දාන්න කියලා? එයා බෑග් එකක් කාර් එකට දාන්න බැරි කමක් නෑ. ඕනම වාහනයකට දාන්න පුළුවන්. ඇයි ඒ එයා බෑග් දාන්න කියලා යෝජනාව ගෙනා මේ ආරක්ෂාවට? දැන් මේ බලන්න දවස ගානේ ඔය මාධ්‍ය ඔබලාගේ ප්‍රවෘත්ති වලත් කොච්චර පෙන්නවද කියලා වාහන අනතුරු. ඒවයි මේ දැන් ඊයේ පෙරදා වාසල් දරුවෝ ටිකක් මැරුණා මේ රාජකීය විද්‍යාලේ. මන් දන්නේ ඒක එයා බෑග්ද හේතුව කියලා. මං කියන්නේ සමහර වෙලාවට එයා බෑග් හරියට තිබුණනම් එයාගේ ජීවිත ආරක්ෂා වෙන්න තිබුණා. ඉතින් නෑ නෑ, එයා බෑග් යෝජනා වැරදි කියනව නෙවෙයි එමෙතුමා. මන් දන්නේ ඔබ කියන්නේ දැන් තියෙන මේ කාර් ගැනනේ අද. ඔව්. අද තියෙන කාර් වල එයා බෑග් නෑ. එතකොට ඒ නිසා මේ ටැක්ස් එක අඩු කරාට ගන්න බෑ මිනිස්සුන්ට. ඒකනේ ඔයා කියන්නේ. නෑ, දැන් මුලින් මහින්ද රාජපක්ෂ මෙතුමාගේ කාලේ 114ට තිබ්බ ඔය කියන වර්ගයේ වෙළඳ නාමයේ වාහනය දැන් 120යි. ඒක 102,000ක් අපි හිතමු උපරිම 102,000ක් අඩු වුණත් ඒක ගණ්ඩ ගියාම දැන් මේ වන විටත් සමහර වාහන ලංකාවට ගෙන්න එක නවත්තලා තියෙන එයා බෑග් නැති හින්දා. ඊපස් ගණ්ඩ ගියාම වෙළඳපළේ වාහනේ නැහැ. ඉතින් වාහන කර්මාන්තශාලාවට කිව්වම දැන් ලංකාවේ ගන්නේ එයා බෑග් තියෙන වාහන කියලා. ඒගොල්ල මාස දෙකකින් ගහලා දෙයි කාර් එක. මාසෙන් දෙයි. එතකොට ඔබතුමා හිතනවා පාව අර ඉස්සල මිලටම දෙන්න පුළුවන් වෙයි කියලා. ඔය දැන් ඔය එයා බෑග් එකට ලොකු ගාණක් යන්නේ නැහැ. හා, ඉතින් අනිත් එක තමන්ගේ ආරක්ෂා වෙනුවෙන් තව රුපියල් 30,000-40,000ක් මේ يعني අඩු කර අපි 250,000ක් අඩු වෙනවනะ 50,000ක් මේ 200,000ක් අඩු වුණත් ඉතින් 50,000 එයා බෑග් වලට කියලා දාලා ඉවුවත් ඒක එක පැත්තකින් මිනිසුන්ගේ මේ ජීවිත ආරක්ෂාවටත් හොඳයි, අනිත් පැත්තෙන් වාහනේ මිලත් අඩු වෙනවා. මම කියන්නේ නෑ සංක මේක මේ නිකම්ම දැන් හැම කෙනෙකුටම වාහනයක් ගන්න ඕන කියන මට්ටම නෙමෙයි. හැබැයි මම කියන්නේ මේ යම් මට්ටමක මිනිසුන්ට වාහන හීනේ හැබෑ කරගන්න ප්‍රවේශයක් ලබා දීලා තියෙනවා මේකෙනුත්. ඒ කියන්නේ අහිංසක හීනයක් නේද? ඔව් ඔව්, ඇත්ත. හැබැයි මේ හීනේ පිළිබඳව තවත් ගැටලුවකුත් තියෙනවා. මම ඔක ගැන මම වෙන විදියකට කතා කරා. ඔය ඉලෙක්ට්‍රික් කාර්ස් යල්ලම ගැනත් මගෙත් තියෙනවා යම් මතයක් තියෙනවා. ඒ තමයි අද වාහන තදබදය ගැන කවුද කතා කරන්නේ? බලන්න දැන් මේ වාහන වෙනද සාමාන්‍යයෙන් ඉස්සර මම අතින් මේ කොළඹට ආව මීට අවුරුදු 10කට 15කට විතර ඉස්සෙල්ලා කොළඹ ඉරිද සෙනසුරාදාටනේ අපි පාරවල් පුරුදු වෙන්න යන්න පුළුවන්. ඩ්‍රයිවින් කරගෙන යන්න පුළුවන්. ආර යනකොට වාහන කීයක් තියෙන. එහෙම නැත්නම් රෑ 8න් පස්සේ පාර යන්න පුළුවන් වාහන තියෙන. පොය දවසට වාහන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කොයි වෙලාවක් තියෙනවද වාහන නැති?
මේ දින වාහනයක් කොළඹ නගරේ මං ඉඳන්නේ කිලෝමීටර් මේ 12ක වගේ වේගයකට යන. ඒ කියන්නේ එතකොට කොච්චර මිනිස්සු මේ වාහන ගන්න දැන් බලන්න දැන් මේ රජයේ පරිවැඩි කිරීම. ඔය ඔබතුමා කියන වාහන තදබදය ඇස්සේ අපි හරියට දුක් විඳිනවා සමහර රට ඇමතිවරු වාහන පිරිවරාගෙන රත පෙළපාලි වලින් යනවා තවත් වාහන තදබදය වැඩි වෙනවා. නෑ සංක දැන් නම් එහෙම වාහන පෙළපාලි යන්න නෑ ඒ අපිට නෑ මං කියන්නේ නෑ හරි මෙහෙමයි මං කියන්නේ එහෙම අවස්ථාව දීපු අමාත්‍යවරු එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඔව් ඔබතුමාගේ පැහැදිලි කිරීම. එහෙම ජන අවස්ථාව දීපු සමහරලාට වාහන තුනක් යනවා ඇති. නමුත් මේ මීට පෙර සංසන්දනය කරනකොට ඒක විශාල වශයෙන් වෙනසක් ඇති වෙලා තියෙනවා. ඔබ දකින්න ඇති ඉස්සර කාලේ අපි කොච්චර පාරවල් වහලා තිබුණාද කියලා මේ වාහන යුද්ධ යන්න විදිහ යුද්ධ තියෙන වෙලාවේ ඒකේ ආරක්ෂා වෙනුවෙන් කටයුතු කරා. යුද්ධ ඉවර වෙලත් ඒක තිබුණා. යුද්ධ ඉවර වෙලා STF දාගත්තු ඇමතිවරු කී දෙනෙක් හිටියා. මම මේක නරකයි කියන්නේ නැහැ. වාහන තුනක් හතරක් පාවිච්චි කර ඇමතිවරු ගොඩක් හිටියා. මොකද සමාලාට ඉතින් යුද්ධ ඉවරණු ගමන් කියන ප්‍රශ්නේ ඊළඟට කිව්වා යුද්ධ ඉවරණාට පාතාලේ තියෙනවා. ඊළඟට යුද හමුදායෙන් පැනලා ආපු අය ඉන්නවා. ඒ වගේ තියෙනවා කියලා ඒගොල්ලෝ ආරක්ෂාව තිබුණාද? යුද්ධ ඉවරණු ගමන් කියලා STF මේ දෙන එක නැවතුනේ නැහනේ. දැන් ඒ ආරක්ෂාව නැවතුනේ නැහැ. දැන් හැබැයි දැනුත් ඒ අවධානම නැත්තේ නැහැ. අපි ඒක කියන්න ඕනේ මම. ඒ කියන්නේ LTT සංවිධානය නෑ LTT එකේ විතරක් නෙවෙයිනේ. LTT එකේ පැත්තක තියන්නේ ඉතින් මේ හැමදාම LTT එකේ විතරක් කියනව නෙමෙයි මේ රටේ LTT එකෙන් විතරක් නෙමෙයිනේ ඝාතන සිද්ධ වෙලා තියෙන්නේ. මං කියන්නේ ඒකට මේ ඇමතිවරුන්ට වාහන පෙරහැරවල් යන්න ඕන කියලා. අපි යන්නේ නැහනේ. ඉතින් එතකොට මේ වාහන දැන් ජනාධිපතිතුමා පැහැදිලිව උපදෙසක් ලබා දුන්නා පොලිසියට එහෙම ලයිට් ගහගෙන වාහන පෙළපාලි යනවනම් පොලිසිය නවත්තලා පරීක්ෂා කරන්න කියලා. ඒ විතරක් නෙමෙයි එතුමාගේ වාහන ප්‍රමාණය අඩු කරා. එතුමා ආදර්ශය ලබා දුන්නා. එතුමා කිව්වා ඇමතිවරුන්ට එහෙම කරන්නත් එපා කියලා. ඉතින් අතරේ වාහන කීපයක් යනවා ඇති. හැබැයි පෙරේක සංසන්දනය කරනකොට මමත් ඉතින් දන්න ඕනේ ඒ කාලෙත් මම හිටියා මේ කාලෙත් ඉන්නවා. විශාල අඩුවීමක් තියෙනවා. දැන් අර මේ ඔබතුමාම කලින් සඳහන් කරපු විදිහට මේ විදුලි බලයෙන් ක්‍රියා කරන වාහනවල යථාර්ථය පිළිබඳව වාහන ආනයන කරුවන්ගේ සංගමේ ප්‍රතිචාරය මේ විශාල ලෙස සමාජයේ බලාපොරොත්තු වෙනවා මේ ඉලෙක්ට්‍රික් රටවල බදු අඩු වුණා කියලා. ඉලෙක්ට්‍රික් රටවල බදු අඩුවීමක් කිසිසේත්ම වෙන්නේ නැහැ මේ දීලා තියෙන ක්‍රමෝපායන්ට අනුකූල. දැන් මේකේ මේ වාසිය ගන්න පුළුවන් බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්නන අලුත් වාහන ගෙන්නන ලංකාවේ ඉන්න නියෝජිතයාට පමණයි. නමුත් ජපානයේ මුල් සමාගම් විසින් මේ නියෝජිතයාට බ්‍රෑන්ඩ් නිව් වාහන ලබා දෙන්නේ නැහැ. අපේ රටේ ඒ ලීෆ් කියන රටේ නඩත්තු කරන්න අවශ්‍ය අඩිතල පහසුකම් දිනුනු මදි. ඒගොල්ලන්ට අවශ්‍ය ප්‍රශස්ත මට්ටමක නැති නිසා ඒගොල්ලොන්ට ලබා දෙන්නේ නැහැ. ලීෆ් එකට 1 මිලියන් අඩු වෙනවා නම් අඩු වෙන්නේ ඒක බ්‍රෑන්ඩ් නිව් ස්ටේටස් වලින් ඉම්පෝට් කරා නම් තමයි. එහෙම ක්ලෝස් එකක් දාලා තියෙනවා. අපි වාහනේ ගන්න යූස් වෙහිකල් එකක් විතර ස්ටේටස් වෙනස් වෙනවා. ඒකෝර අපි ස්ටේටස් වෙනස් කළ වාහනයක් ගෙනාවොත් අර ෆ්‍රැන්චයිස් ඒජන්ට් කියන බද්ද වගේ දෙගුණයක් බදු ගෙවන්න ඕනේ. ඒකෝර කෝයේ කියන සහනේ. ඒ නිසා මේ දෙනවයි කියලා දෙන අපිට පෙන්නන එක කඩා ගන්න විදියක් නැහැ. වටිනාකම ඒකක බද්දක් කිරීම තුලින් සමහරක් වාහනවල වටිනාකම් බද්ද හරි ඒකක බද්ද ගෙවුව වාහන තියෙන සමහරක් වාහන සාමාන්‍යයක් වෙනවා. ලක්ෂයක් දෙකකින්. සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් ඒ ඇල්ටෝ වගේ කාර් එකක් ඒ වගේ සහනයක් වෙන්න පුළුවන්. ඒ වගේ එකක් පොඩි ගානකින් අඩු වෙන්න පුළුවන්. මේ අයවැය දිහා බලපුවාම අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් අයවැයක් නෙමෙයි. මොකද මේ අයවැයේ ලස්සන කතාවක් කතන්දරයක් පමණයි ජනතාවට පෙන්වලා තියෙන්නේ. ජනතාවට ලැබිච්ච කිසිම සහනයක් මේ අයවැයේ දක්නට ලැබෙන්නේ නැහැ. හරි අපි එහෙනම් නවත්තම ඉවරයි. මේ අනේ පොඩක් පොඩි ලීමක් තියෙනවා. අපිට හොඳටම තේරෙනවනේ රට යන්නේ අමාරුවෙන් කියලා. සර කතා දානකොට අපි දෙපාරක් හිතමු. ඒක තමුන්නාන්සලා තීරණය කරන්න I report you don't satisfy 1 or 2 persons. In this country ඇත්ත හඟවන්න එපා. ඔබතුමන්ලගේ පරම යුතුකම මේ ජනතාවට මේ රටේ හරි දේ ඉදිරිපත් කරන්න සම සභාපති හැටියට හරි දේ ඉදිරිපත් කරන්න. මේ තුමා ටිකක් සැරෙන් කියනවා ඒක. අරේ තුමත් කියනකොට තල්ලු කරලා දානවා තව එක. ඕ පොඩි මොකක් හරි පොඩි ඇතුලේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ පේනවා මං හිතන්නේ දේශපාලන කතන්දරත් එක්ක ඇති ඒක නිසා. පොඩි එකක් තියෙනවා හැබැයි අර නෑ මම කියන්නේ මම මේ ඩිංගක් කල්පනා කරේ සංක මම දැන් අය වැලිය එකන ඉවර වෙලා මේ වගේ සාකච්ඡාවලට ඇවිල්ලා ඇති අවුරුදු ගණනාවක් මම අයවැලිය කෙනෙක් ගැනම කතා කරන්න ආව කෙනෙක් නෙමෙයි. නමුත් මේ ගොඩක් කාරණානේ මේ විවෘත ඕන දෙයක් අහනවානේ. මට කිව්වේ නෑනේ මේක දාන්න මේක දාන්න කියලා. මට එහෙම තහංචි දාන්නත් මේක අහන්නත් උනේ. ඒක හොඳයි. ඔබතුමාත් අපෙන් අපිට එහෙම තහංචි දාලා නැහැ කවදාවත් අපි ඒක ගැන ගෞරව කරනවා ඔබතුමාට. මම කිව්වේ ඕන දෙයක් අහන්න කියලා. එහෙම ප්‍රශ්නකුත් නෑ. මේ මම කල්පනා කරේ වෙනදා අයවැලිය කෙනෙක්ගෙන් පස්සේ මේ වාහන ගැන ඔච්චර කතා කරේ නෑ. දැන් ඒ කියන්නේ මිනිස්සුන්ගේ දැන්
අවශ්‍යතා කොච්චර ඉහළට ගිහිල්ලාද කියලා මම කල්පනා කරේ. වෙනද මිනිස්සු කතා කරේ බඩු මිල, කන බොන දේ, කිරිපිටි මිල වැඩි වෙලා, ගෑස් මිල වැඩි වෙලා, පෙට්‍රල් මිල වැඩි වෙලා, පෙට්‍රල් නෙවෙයි ඩීසල් මිල වැඩි වෙලා ඒවත් කතා කරේ මේ වාහන පාවිච්චි කරන අය ගැන නෙමෙයි. ඒක හරහා ට්‍රාන්ස්පෝර්ට් ප්‍රවාහණය වැඩි වෙලා, ඒක හරහා බඩු මිල වැඩි වෙයි. ඒවයිව ගැන දිගට දිගට කතා කරලා තියෙන. දැන් හොඳයිනේ රටේ එතකොට බැලුවම. මිනිස්සු වාහනය ගැන තමයි ප්‍රධාන ප්‍රශ්නේ විදිහට කතා කරන්නේ. මං ඒක ගැන එච්චර කියන්නේ නැහැ. මම දැන් ඒගොල්ලෝ කියන කාර් ලීෆ් වර්ගයේ වාහන ඒගොල්ලෝ කියන කාර්ණේ සම්බන්ධ. ඔව් බ්‍රෑන්ඩ් නිව් දැන් රීකන්ඩිෂන් ගෙන්නන ඒවට මේ සහනේ නැහැ ඒකත්. මේ ඇයි අපිට බ්‍රෑන්ඩ් නිව් ගේන්න බැරි? දැන් කිව්වා දේශීය නියෝජිතේ. දැන් මේ මේ කතා කරේ මේ වාහන අන්න මං දන්න විදිහට නම් වාහන ආනයනය කියන්නේ පරණ වාහන ආනයනය කරන්න. يعني පාවිච්චි කරපු වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ තමයි ඔතන ඉන්නේ. නෑ ඔතන මං දන්න විදිහට ඔතන හිටියේ නෑ. ඔතන මම දන්න විදිහට හිටියේ නෑ. මං දන්නේ මං අයිතිකාරයෝ මං වාහන කට්ටිය අඳුරන්නේ නෑනේ. මං අඳුරන්නේ සාමාන්‍ය මිනිස්සු. හැබැයි මං දන්න විදිහට ඔතන ඔය මේ ප්‍රධාන පෙළේ වාහන බ්‍රෑන්ඩ් නිව් වාහන ගෙන්නන කට්ටිය හිටියේ නෑ කියලා මං හිතන්නේ. මොකද ඔතන දැන් බ්‍රෑන්ඩ් නිව් අපි ගෙමු. දැන් බ්‍රෑන්ඩ් නිව් ගේනකොට තමයි මේක අඩු වෙන්නේ. දැන් අපි මේ ඇයි මේ ඉලෙක්ට්‍රික් කාර් අඩු කරන්නේ? ඇයි අඩු කරන්නේ මේ හරිතකරණය පිළිබඳව? දැන් මේ අයවැලි ඒකනේම මංගල සමරවීර ඇමතුමා කියන්නේ මේ නීල හරිත ග්‍රීන් බ්ලූ ඉකොනොමි එකක් කියලානේ කතා කරන්නේ. ඒ ඒ සම්බන්ධව මේ වෙන් කළා තියෙන මිලියන 16250. මම මේ බැලුවා ඉතිහාසයේ වැඩිම ගාණක් නීල හරිත කෑල්ලට මිලියන 16250ක් වෙන් කළා තියෙනවා මේ කටයුතු වලට විතරක්. මේ මගේ ළඟ තියෙනවා ලේකනේ. ඉතින් මේ 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 වෙන් කළා තියෙන මේ මේක පාදක කරගෙන තමයි එතුමා කියන්නේ මේ වාහන ඉලෙක්ට්‍රික් වාහන මේ රටට ගේන්න ඕන. ඒ වගේම තව අවුරුදු ඉලක්කයක් දුන්නා. මම දැන් 2035 වෙන්න ඕන. වෙනකොට මේ රටේ පාවිච්චි වෙන්නේ ඉලෙක්ට්‍රික් සෝලා වලින් දුවන, ඒ කියන්නේ මේ ඉන්ධන වලින් දහණය නොවන වාහන තමයි පාවිච්චි කරන්න කියන එක පිළිබඳව එතුමා කරුණු ඉදිරිපත් කරා. නෑ දැක්ම පිළිබඳව තර්කයක් නෑ. නෑ මම ඊළඟට අවසන් කරන්න. ඒ ඔබ කියන්නේ ලංකාවට ප්‍රායෝගික නැහැ කියලා. ප්‍රායෝගික නැහැ. හරි. මේ කියනකොට මේක වෙන්නේ නෑ. දැන් මෙතන තියෙන්නේ දේශීය නියෝජිතයේ ප්‍රශ්නයක් නේ. ඒ කියන්නේ දේශීය නියෝජිතයේ නෙවෙයි. නිෂ්පාදන සමාගම කියනවා ලංකාවට හරියට මේ චාර්ජින් පොයින්ට්ස් නෑ. ඊට පස්සේ මේ අයවැලේකනේම එතුමගේ කතාවෙදිම කිව්වනේ චාර්ජින් පොයින්ට් දාන්න අවසර දෙනවා කියලා. ලංකාවේ කිලෝමීටර් මගේ මතක හැටියට 50ට වගේ දාන්න දෙනවා කිව්වා. දැන් අපි ඒක තමයි කියන්නේ. දැන් අපි මේ පරණ දේ ගැන අද තියෙන தත්ත්වය ගැන හිතලා නෙමෙයි. මේක නව ප්‍රවේශයක්. ඒ කියන්නේ මිනිසුන්ට කියනවා මේ ඇත්තට මේ වාහන අලුතෙන් ගේන එක තමයි හොඳ. අපි පරණ වාහන ගෙනල්ලා මේ කුණු ගොඩවල් ගේන්න ඕනේ නැහැ. ඒතර අලුත් වාහනයක් ගේනවා, චාර්ජින් පොයින්ට් ඇති කරනවා ලංකාවේ 100 ගානක් දුරද ඇති කරනවා කිව්වා. ඊළඟට මිනිසුන්ට මුදලින් අඩු කරලා ගේන්න අවස්ථාව ලබා දෙනවා. ඉතින් මේකනේ කරන්න ඕන. මේක මේ අද දවසේ තියෙන தත්ත්වනේ මේ කතා කරන්නේ. ඔබ කතා කරන්නේ මේ වාහන ආනයන කරුවන් කතා කරේ අද දවසේ දැන්ට තියෙන தත්ත්වය. හැබැයි මේක දැන් අයවැලේ කෙනෙක් එක දැන් අලුත් ඒජන්ට් කෙනෙක් මෙහෙපත් වෙයි. හැබැයි පාටිලි චම්පි කරනව කැමතිතුමා වෙනමම දෙයක් කියනවා. එතුමා කියනවා විදුලි අර්බුදයක් තියෙද්දී විදුලින් ක්‍රියාත්මක වෙන වාහන ගේන එක හරිම මේ හොඳ තීරණයක් නෙමෙයි කියලා. ඒ කාර්ණෙත් සංක මම තමයි කැබිනට් මණ්ඩලේ මම ඒකනේ කිව්වේ මගෙත් ඔගේ මගෙත් දෙකක් තියෙනවා කියලා. කැබිනට් මණ්ඩලේ මම තමයි ඒ කාර්ණේ මතු කරේ. චම්පි කරනවා ඇමතුමා එතන ඉඳලා පටන් අරගෙන මගේ කර්තාව අනුමත කරලා තමයි එතුමා ඉස්සරහට ගියේ. මහින්ද අමරවීර ඇමතුමා කිව්වා මම පෙන්නලා දුන්නේ දැන් අපිට මේ ඔක්කොම විදුලියෙන්නේ ඊළඟට අපි නියඟෙකුත් එනවා. ඒතර අපි කොහෙන්ද මේ තරම් ප්‍රමාණයක් විශාල ප්‍රමාණයක් කාර් ගෙනල්ලා එක සැරේට? ඉතින් අපි හිතුවේ මං නම් හිතුවේ මීට වඩා ලොකු ප්‍රමාණයක් කාර් එන වැඩ පිළිලක් එයිද කියලා. විශාල ප්‍රමාණයක් ආවොත් අපි මේ ඔක්කොම චාර්ජ් කරන්න වෙන්නේ විදුලියෙන්. ඒතර අපිට විදුලි අර්බුදයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි දැන් වැඩි මිලට තමයි විදුලිය ගන්න. දැන් තෙල් පාවිච්චි කිරීමෙන් කාතකේ ආණ්ඩුවට බද්දක් හරි මොනවා හරි එනවා. හැබැයි විදුලි පාවිච්චි කරනකොට අපි ඩබල් පාඩු. ඔව්. නිෂ්පාදන වියදමට වඩා අඩු වෙන දෙන්න. ඒතර මේ මිනිස්සු සමාලාට ගෙවල් වල මේවා චාර්ජ් කරගන්න. ඒතර ගෘහ ඒකකයට ලැබෙන ගාණ ලැබෙන. සමහර වාහන ගිහිල්ලා ඔෆිස් එකෙත් මේවා චාර්ජ් කරගනි. එතකොට ආණ්ඩුවටම බිල ගෙවන්න වෙයි. හැබැයි එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒ නමුත් මම කිව්වා ඒ ගැන අපි හිතන්න ඕන. හැබැයි මං හිතන්නේ දැන් ඒක එතුමා ඒ කියන ගමන් එතුමා කිව්වා ට්‍රැෆික් එක ගැන මේ වාහන තදබදය ගැන හිතන්න කියලා. එතුමා කිව්ව කාරණේ සම්පූර්ණ ඇත්ත. මම ගත්තු තැනින් ප්‍රවේශය එතුමා අවසන් කරයි විදුලියේ ප්‍රශ්නය පිළිබඳවත් අවධානය යොමු කරන්න කියන එකත්. ඒ වගේම වාහන තදබදය ගැන හිතලා පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරන්න කියලා. නේද? අරේ මගේ තර්කය. ඔව්. දැන් ඔබතුමාගේ තර්කයට මංගල සමරවීර ඇමතිතුමා උත්තරයක් ලබා දුන්නාද? නෑ. අපි එතුමත් කිව්වා. එතුමත් ඒ වෙලාවේ ඒක තමයි කිව්වේ. එතුමා මේ අය වැලේ කෙනෙක් ඉලෙක්ට්‍රික් බස් ප්‍රමාණයක්
මගේ මතක හැටියට 100ක් වෙන්න ඕනේ 100ක් 100ක් හඳුන්වලා දෙන්න මුදල් ප්‍රතිපාදන වෙන් කළ දෙනවා මිලියන 500ක් දෙනවා කිව්වා ලංගම් බස් රථ එතකොට 100යි ගන්න වෙන 50 ගානේ බැලුවොත් ඔව් මේ 39 වෙන පිටුවේ දක්වලා තියෙනවා ඒක තමයි ඒක හඳුන්වා දීමක් විදියට ඒකේ සාර්ථකත්වයේ මත බස් රථ තව වැඩිපුර ගෙනත් දෙන්න එතම කටයුතු කරනවායි කිව්වා ඒ වගේම දැන් මමත් හැම වෙලාවෙම හිතන්නේ මේ අපි මේ කාර් ගැනනේ කතා කරන්නේ ලෝකයේ එහෙම කාර් 3 wheel motorcycle වැඩියෙන් පාවිච්චි කරලා රටක් දියුණුවට යන්නේ නැහැ. එහෙම දියුණු වෙච්ච රටවල් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. අපි හරිනම් පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන්න. ඒකත් මේ බස් නෙමෙයි, කෝච්චි. අපි බස් 44ක ගෙනියන සෙනග 44ක හෝ ඊටත් වැඩි ප්‍රමාණයක. මම කිව්වා මැෂින් බැලුවොත් එක කෝච්චිය ගෙනියන්න පුළුවන්. හැබැයි ඒකේ වියදම එන්නේ බස් 14කට යන වියදම යන්න. ඊළඟ ට්‍රැෆික් එක සම්පූර්ණයෙන් පාලනය වෙනවා. නමුත් අපි කෝච්චි පාරවල් හදලා කෝච්චිය දාන්න තියෙන ප්‍රමුඛතාවය තවම මදි. තවම මදි මම කියන්නේ තවත් අපි දැන් යම් යම් ක්‍රියාමාර්ග වලට ප්‍රවේශ වෙනවා. තවත් අපි වැඩි දියුණු කරන්න කෝච්චිය. අපි වැඩි දියුණු කරන්න නව මැෂින් කෝච්චි නැත්තම් දැන් මොනෝරේල් යන්න වෙයි, LRT යන්න වෙයි. ඒ වගේම ලොකු බස් රථ. දැන් කොළඹට දැන් මීට අමතරව ගිය අයවැලේ එකෙනෙමින් කර දැන් ළඟදී එයි බස් ප්‍රමාණයක් අර දිග බස්. ඒ හැබැයි ඈත යන්න බැරි වෙයි. මොකද ඒක ටිකක් පහතයි. හැබැයි ඒක ලොකු සෙනගක් ගෙනියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ගෙනියන බස් එක වගේ දෙගුණ එක සෙනග ගෙනියන්න. මේවා තමයි අපි දිනු කරන්න ඕන. හොඳයි. අපි රටක් දිනු කරන්න බෑ මේ කාර් වැඩි කරලා. අපි මහින්ද අමරවීර ඇමතිතුමා සමග අද තුන්සේ හිටියේදී සිටින දැන් ඇමතිතුමා අපි කතා කර කර හිටියේ මේ විදුලිය මගින් දිවෙන වාහන සම්බන්ධයෙන් දැන් පසුගිය අයවැය වාර්තාවේ හයිඩ්‍රජන් සහ හීලියම් මගින් ධාවනය වෙන වාහන පිළිබඳව යෝජනා ඉදිරිපත් වුණා. දැන් ඔබතුමා කීයක් විතර දැකලා තියෙනවද පාරේ හයිඩ්‍රජන් සහ හීලියම් වාහන ධාවනය වෙනවා? පසුගිය අයවැයේකනේ එහෙම යම් යම් ප්‍රශ්න ඇති වුණා. මම නම් දකින්නේ මම නම් කැමති දැන් ඔබ කියාවි මේ ඔය ඇමතුමා වාහනයකින් යනවා අනිත් මිනිස්සු වාහන ගන්න එකට තරහින් මේ කේන්තියෙන් කියන්නේ කියලා. මම මගේ ප්‍රාර්ථනේ මම මේ දුම්රියට සම්බන්ධව ටික කාලයක් අඩුදු කරපු නිසා මම නම් කියන්නේ මේ රටේ ශක්තිමත් කරන්න ඕන පුදු ප්‍රවාහනය. මම නැවතත් කියන්නේ මේ කාර් එකද ඇල්ටෝ එකද නැත්නම් ලෑන්ඩ් ක්‍රූෂර් එකද එහෙම නැත්නම් මේ තවත් කාර් එකකද කියලා කතා කරන එක නේ. මම මේ ඉලෙක්ට්‍රික් කාර් ගැන උනත් මගෙත් මතේ තියෙනවා කාර් අනවශ්‍ය විදියට අඩු කළා අපි කොහෙද දුවන්නේ මේව. ඒ නිසා අපි ওই පරිසර හිතකාමී ප්‍රවේශයකට ඇතුල්ලීම් පිළිබඳව හොඳයි. හැබැයි ඊට ඉස්සෙල්ලා අපිට කරන්න ගොඩක් වැඩ තියෙනවා. මම ඒක ආණ්ඩු විදියට මම පිළිගන්නවා අපිට තාම මේ තත්ත්වයට ළඟා වෙන්න බැරි වුණා. අපි දුම්රිය ශක්තිමත් කරන්න දියුණු කරන්න ගත්තු වෙහෙස මහන්සිය තවම මදි. දුම්රිය පොදු ප්‍රවාහන සේවය විදියට භාවිතා කරන එක දේශපාලඥයන්ගෙන් පටන් ගන්න ඕන. දැන් දහනායක මැතිතුමා ආව ගාල්ලේ ඉඳලා දහනායක මැතිතුමා ඇවිල්ලා තියෙන්නේ කෝච්චියේ. උතුරේ ඉන්න දේශපාලඥ ඔක්කොම කෝච්චියේ තමයි ඇවිල්ලා තියෙන්නේ. එදා. ඔව්. හැබැයි දැන් එදා තිබුණු කෝච්චියටත් වඩා පහළ මට්ටමේ කෝච්චියක් තමයි අද තියෙන්නේ. ඒක තමයි මම කිව්වේ අවාසනාව. අපි මිනිස්සුන්ට බැන්නට මොනවත් කරාට වැඩක් නැහැ. පොදු ඒවා යන්නේ නැහැ කියලා. අපේ තියෙන මේ බස්වල නැගලා මිනිස්සු එන්නේ නැහැ. අපි හොඳ බස් රථ සේවයක් හදන්න ඕන. සැප පහසු බස් රථ සේවයක් හැදුවොත් අපි අනිත් ප්‍රවාහන ජාලා ශක්තිමත් කරොත් මිනිසු මේ වාහනයක් අරගෙන ඇමතිවරුන්ට එන්න ඕන නෑ මේ ඒ වාහන දාගෙන එහි ඉඳලා මෙහාට. අපිට එන්න පුළුවන්කම තියෙන්න ඕන මේ අර බස් එකේ නැගලා හොඳ බස් එකක ඇවිල්ලා කොළඹ ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නම් හොඳයි. ඒක වරදක් නෑ. මම ගිහිල්ලා තියෙනවා. මම එහෙම ගිහිල්ලා බල්ලක් තියෙනවා. මේකම තාවක් මම ගියා මම ওই පොදු ප්‍රවාහන සේවය ගැන කියනකොට කියන්නේ ගත්ත එකක් මම ගියා එක සැරයක් හපුතලේ ගියා කෝච්චි. මම හපුතලේ කෝච්චි යන්න ගිහිල්ලා මග පැය භාගයක් මට නතර වෙලා ඉන්න සිද්ධ වුණා. يعني සිග්නල් නැහැ. ඊළඟට මම ආයෙ ගියා නුවර කෝච්චිය. මම ගිහිල්ලා ඒ සැරේ මම දුම්රිය කටයුතු කරන වෙලාවට නෑ. ඒ වෙලාවේ නම් ගියේ. අර වෙලාවේ එහෙම නෙමෙයි. මම කෝච්චිය ගියා මේ නුවර යන්න ගිහිල්ලා මම නායක හාමුදුරු මහානායක හාමුදුරු මුණ ගැහෙන්නත් මම වෙලාව දාගෙන ගියේ. මට විනාඩි 45ක් ඉන්න සිද්ධ වුණා ඒ මග. ඉතින් එහෙම දුම්රියක යන්න මිනිස්සු කැමති වෙන්නේ නැහැ. මිනිස්සු කැමති වෙන්නේ එකක් සැප පහසුව තියෙන මග නතර නොවන දුම්රියකක ධාවනය වෙන්න. රට කරපු රට කරවන ඔබතුමාලා නේද? ඔව්. ඒකනේ මම මේ වරද බාරගෙන කතා කරේ. මම මේ වරද පිළි අරගෙන කතා කරේ අපි මේ රටේ අපි පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කරන සංක කටයුතු කරන්නේ නැහැ.
ඒක මේ 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 ආණ්ඩුවද ගිය ආණ්ඩුවද නෙමෙයි මෙතෙක් කාලයක් අපේ ආණ්ඩුවට ඒක කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. දැන් හරි අපි කතා කරන්න ඕන කල්පනා කරන්න ඔබ මාතෘක හදන්න ඕන මේව ගැන. ගේන්න ඇමතිවරු මේ වේදිකාවට. ගෙනල් අහන්න ඇයි කෝච්චිය ශක්තිමත් කරන්න බැරි? ඇයි කෝච්චි පාරවල් හදලා වේගෙන් ධාවනය වෙන කෝච්චියක් දාන්න බැරි ඇයි? ඇයි බස් රථ සේවාවක් හොඳ තත්ත්වයෙන් ලබා දෙන්න බැරි කියලා ඇයි අහන්න? මගෙන් අහන්න. අනිත් අයගෙනුත් ගෙනල්ලා අහන්න. නේදාර අපි අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී මේ සම්බන්ධයෙන් ප්‍රාමාණික බුද්ධිමතුන් ආචාර්යවරු මහාචාර්යවරු ගෙනල්ලා විද්‍යානුකූල සාකච්ඡාවක් පැවැත්තුවා. ඊට පස්සේ අපි අහුවා මේවා දේශපාලන බලාධිකාරියට ඉදිරිපත් කරේ නැද්ද කියලා. ඉතින් සමහර අය හිනා වෙනවා. එතකොට සමහර අයගෙන මේවා කිව්වට අහන්නේ නැහැයි කියන. මොකද්ද කරන්නේ ඇමතිතුමායි? නේද ඔබ ගෙන්නන දේශපාලඥයෝ. බලධාරීන් ගෙන්නන. ටිකක් දෙරණට අඩු වෙන්න ගෙන්නන්නේ ආණ්ඩුවේ ඇමතිවරු. ගෙන්නන ටිකක් වැඩි. මං ආවනේ ගක් මේ මං බලන් හිටියම් පේන පොඩි අඩුවක් පේන ඒකම නැහැ මම මේක මේ බිහිලුවට කියපු දෙයක්. එහෙම කියන්නකෝ. මේ නිසා මේ ආණ්ඩුවේ ඇමතිවරු ගෙන්නන්න බණින්න හරි ගෙන්නේ. අපි ගෙනල්ලා අන්නන්න. අපි ගෙනල්ලා මෙතන සෞතු කරලා යන්න ප්‍රශ්නයක් නැහැ. මගේ දීවර අමාත්‍යාංශයේ තියෙනවා නම් මෙන්න හොරකම් මෙන්න වරා දැන් අපිටත් කිව්ව වරා ආයවල් විකුණනවා ඒ නැව් වෙනවා ඔක්කොම කියාගෙන ගියා ගෙන්නන්න මේ තැන් වලට ගෙනල්ලා එහෙම වැරදි තියෙනවා නම් ඒ දේශපාලඥයාගේ නිර්වත් කරලා යවන්න මෙතනින් ඒක මාධ්‍යවේදීන් විදියට ඔබ කරන්න ඕන මෙතන විද්වතුන්ගේ කතා යනවා මම බලන් හිටියේ ඔබේ අලුත් පාර්ලිමේන්තුවේ හොඳ අදහස් තියෙනවා හැබැයි ඔක කී දෙනා අදහන් ඉන්නේ මං කියන්නේ මේ රටේ සමස්ත මිනිස්සු ගැන නෙමෙයි අහන්න ඕන කට්ටිය වහන් ඉන්නවද අහන්න ඕන ප්‍රවාහනයේ ඉන්න ඉහළ ශේෂ්ත්‍රය කැබිනට් එකේ ඉන්න ඇමතිවරු ඒ වගේ කට්ටියනේ මේ වහන් ඉන්න ඕනේ ඇයි වහන්නේ නැත්තේ ඉතින් අහන්න කියන්නේ දැන් චැනල් හතරක් පහක් තියෙනවනේ ඉතින් හැම එකේම එක එක වැඩසටහන් යනවා මට වුණත් දැන් ওই වෙලාව මගේ ඇත්තටම වෙලාව මං සාමාන්‍ය රෑ 12ට නිදා ගන්න මිනිස්සෙ ඉතින් මට ටෙලිවිෂන් එකේ බලන්න පුළුවන් වෙනවනම් බලන්නේ මං සාමාන්‍ය රෑ 11න් පස්සේ විතර නැත්තම් 10 මාරෙන් පස්සේ මං ගමේ ගියා නම් 12ටත් මිනිස්සු හම්බ වෙනවා මං සාමාන්‍ය මගේ ප්‍රතිපත්තියක් විදියට මම අපේ ඡන්දදායකයන්ට කියලා තියෙන රෑ 12 වෙනකන් අපේ ගෙදරට එන්න ගේට්ටු හාලා නැහැ මං කියලා තියෙන්නේ එන්න කියලා මොකද අපිට ඡන්දේ කාලේ රෑ 1 2 වෙනකන් නිදි මරාගෙන වැඩ කරන්න පුළුවන් නම් අපි ඡන්දෙන් පස්සේ අපිට ඡන්දේ දීපු මිනිස්සුන්ට අපි ඒවස්ථාව දෙන්න ඕනේ ඉතින් එතකොට මට ඇත්තටම ওই ටෙලිවිෂන් එක මං දාගෙන හිටියත් අරගොල්ලන් කතාව අහන ගමන් තමයි පොඩ්ඩක් අහන්නේ ඉතින් කොළඹාවත් මගේ වෙලාවල් ඉල්ලුවා මං දැන් සමහර ලායට මං දෙනවා රෑ 10ට සමහර ලායට කියනවා රෑ 10 මාට 11ට මං ආයේ උදේ පාන්දර කියනවා හය හමාරට එන්න කියලා සමහර අයට කියනවා මම එහෙම මං මගේ අපි දේශපාලනයට ආවම අපිට එහෙම මේ වෙලාවල් වෙන් කරගෙන ඉන්න බෑ අපි ඒ අතරේ ඉතින් අපිට මේ ටෙලිවිෂන් එකක් බලන්න වෙනවා කියන්නේ බොහොම අඩුවෙන් මේ ප්‍රවෘත්ති වුණත් ආසියෙන් බලන්නේ අපි ඔය මේ ආපස්සට PO TV ගිහිල්ලා තමයි එහෙම මොකක් හරි වැදගත් ප්‍රවෘත්තියක් තියෙන එකක් බලා ගන්න වෙන්නේ දැන් මම කරන කතා මට බලන්න වෙන්නේ නෑ ටෙලිවිෂන් එකේ ඔබතුමා මේ උදයගම්මන් පිළ මන්ත්‍රීතුමා කරපු මේ කතාව දැක්කත් දන්නේ දැක්ක නැත්නම් දැන් බලන්න මහින්ද රාජපක්ෂ මහත්තයා නැවත රට බාර දෙන විට ඒ ණය බර 171 දක්වා පහතට ගෙන ගින් තිබුණා 171 දක්වා පහත ගිය ණය බර වත්මන් ආණ්ඩුව විසින් 181 දක්වා වැඩි කර තිබෙනවා මේ ආණ්ඩුවට මේ රට බාර දෙන විට අපේ රටේ තිබුණු ආණ්ඩුවේ ණය ප්‍රමාණය රුපියල් බිලියන 7390යි 2017 අගෝස්තු වන විට එය බිලියන 10286ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඒ කියන්නේ ණය බර අඩු කරන්න ආපු මේ ආණ්ඩුව යටතේ ණය ප්‍රමාණය 139කින් වැඩි වෙලා තිබෙනවා. ඔබට සතුටුයිද දැන් කියලා තමයි මට ඉතින් අහන්න තියෙන්නේ. පසුගිය වසර දෙකමාරට ආණ්ඩුව බිලියන 2896ක් නැත්තම් ට්‍රිලියන 2.3ක මහා ණයකන්දරාවක් අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා වසර 2600ක ලිඛිත ඉතිහාසය මහා පරාක්‍රමබාහු රජතුමා තබා තිබුණු වාර්තාවත් කඩලා ලංකා ඉතිහාසයේ දැවැන්තම යටිතල පාසුකම් සංවර්ධනය කළා. ගත්ත ණයට කරපු වැඩ තියෙනවා. මේ ආණ්ඩුව ට්‍රිලියන 2.3ක් ණය අරගෙන මොනවද කරේ? ඒක මහන්න මොනවද කරේ? එතුමනම් කියන ඒවා හුඟක් බොරු. මම කියන්නේ සංඛ්‍යාලේඛනත් බොරු. කියන ඒවත් බොරු. මම ඕන නම් එකින් එක ඔප්පු කරලා පෙන්නන්නම් එතුමා කොච්චර බුරු කියලා තියෙනවද කියලා මේ වගේ මොකද ඔබලට නම් ඉතින් හොඳ ප්‍රවෘත්තියක් හැමදාම එතුමට විනාඩි 3ක් වෙන් කරලා දෙනවනේ එතුමත් කැමරා ටික මේ කියන්නේ ප්‍රවෘත්තිවල ආ ප්‍රවෘත්ති හැම ප්‍රවෘත්තියකම එතුමට විනාඩි 3ක් විතර එතුමා මේ කියන්නේ මොනවා අපිට චෝදනා කරනවා නේ පොදුවේ ඔක්කොටම එතුමා ඉතින් ප්‍රවෘත්තියක් හදලා දෙනවා
හැබැයි ඒක සතියක් කතා කරන එක සම්පූර්ණ පට්ටපල් බොරුවක් වෙනවා. දැන් එතුමම කියාපු ටිකක් මම දැන් කියන්න වැඩි හොන්නේ. එතුම එක සැරයක් කියනවා ඔන්න ඉන්දියානු ගිලන් රථ සේවයක් එනවා. මේකේ ඩ්‍රයිවර්ලා විදියට මේකේ ගෝලියෝ විදියට එන්නේ ඉන්දියානු ජාතිකයෝ. ඒ කියන්නේ රෝත්තු සේවය තමයි මේ ලංකාවට ඇතුල් වෙන්නේ. අර වගේම කටකල් ඔන්න මේ රට ඉන්දියාවට පාවල දුන්නා. ඉන්දියාවේ රෝත්තු සේවය ලංකාවට එනවා ගිලන් රථහරහා. මේක එතුමා කිව්ව දවස් ඉඳලා ඉතින් මාධ්‍ය දිගට දැම්මා. ඒක විමල් විරමංස මහත්තයා තව ටිකක් හැඩ කරලා තලත දාලා ඔප කළා කිව්වා. ඊළඟට බන්දුල ගුණවර්ධන මහත්තයා තව ඩිංගක් ඒක අලුත් කළා කිව්වා වෙනහඬකින්. ඒක ඊළඟට අපේ අලුත් මන්ත්‍රීවරු කට්ටිය තවත් හැඩ තල දාලා වර්ණවත් කළා කැටයම් දාලා කියන්න ගත්තා. මාසයක් විතර කිව්වා. ඉතින් ඔකට ඇත්තට මම දන්නවා ආණ්ඩුවත් හරියට උත්තර දෙන්නේ නැහැ. ඒකත් ප්‍රශ්නයක් තමයි. ආණ්ඩුව මම හිතන්නේ ඒක ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නුවා. දැන් ඒවා ඉන්නේ කවුද? දැන් ඉන්නේ ලංකාවේ කොන්දොස්තරලයි ගෝලෙයි. පට්ටපල් බොරුවා. ඊට පස්සේ කිව්ව ඔන්න එනවා හනුමා පාලම. දැන් මේ හනුමා පාලම හදන්න මේ සංඛ්‍යාලේඛන පත්‍ර වාර්තා ගෙනල්ලා දැන් ඔක්කොම ගිසුම් ගහලා දැන් හනුමා පාලම එනවා විතරක් නෙමෙයි හනුමා පාලම ආවම පුපුරවන්න සන්නද්ධ බලකායක් හදාගත්තා. පුපුරවනා කිව්වනේ. පුපුරවනා කිව්ව නැද්ද? හනුමා පාලම දැන් හදන්න එනවා. අපි ඒ පාලම පුපුරවනවා. ඈ මිනිස්සුන්ට වෙන මොකුත් මතක නෑ මේ කාලය තුලත. අනේ ගම්මන්පිල මහත්තයා කොච්චර තොරතුරු අරගෙනද මේ කොළ පෙන්නනවා, එහෙ කතා පෙන්නනවා. කබීර් රෂී මැමුත්තුමා ඉඳපු තැන මේක කිව්වා. මේක මෙහෙම පොරොන්දු වුණා මේ ආණ්ඩුව එකඟ වෙලා කිව්වා. මිනිස්සු මාස ගාණක් මේක ගැන කතා කරා. ආණ්ඩුවට පතුරු යන්න බැලුවා. ආණ්ඩුව ඔන්න ඉන්දියාවට යටත් වෙලා ගිය. හැදුවද හනුම පාලම? ඒක ඒ ප්‍රතිචාරයට බය වෙලා නැවතුද්ද? ඔව්, එතුමට බය වෙලා මේ ඔක්කොම නවත්තනවා. ඒ කියන්නේ ඉන්දියාවේ ඇම්බියුලන්ස් වල එන්න හිටියේ මේ ඩ්‍රයිවර්ලා ගෝලේ ඔක්කොම ගම්මන්පිල මහත්තයා කතාව ඇහු ගමන් සම්පූර්ණ ඉන්දියාවේ මෝදි අගමැතිතුමාට උණ හැදිලා ඊළඟට ප්‍රතිකාර අරගෙන සම්පූර්ණ එතුමාගේ යෝජනාව අනුව නවත්තනවා. හනුමා පාලම හදන්න ඔක්කොම කොන්ක්‍රීට් ඔක්කොම යකඩ කණු සේරම ගෙනල්ලා මේ තර්ජනය හමුවේ ගම්මන්පිල මැතිතුමා කිව්වම මේක පුපුරවනවා කියලා මෝදි මහත්තයාට අසනීප වෙලා සම්පූර්ණ වැඩේ නවත්තනවා. නේද ඔබතුමා ඔය ණය සම්බන්ධයෙන්ුත් එහෙම කියන්න බෑ. මම කියන්නේ ණය සම්බන්ධවත් එතුමා වරින් වර අසත්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරනවා. නෑ එතුමා පහුගිය මම කියන්නේ ණය වැඩි වෙලා. මොකටද වැඩි උනේ කියලා කියන්න කියන්නේකෝ. ඔන්න නේද එතුමා කියන්නේ පහුගිය කාලේ ණය අරගෙන ලොකු ව්‍යාපෘති කරා. ඒ කියන්නේ පේන්න තිබ්බා. මේ දැන් ගන්න ණය වලින් මොනවද කරන්නේ ණය? මම කියුවනේ ණය අරගෙන ණය ගෙවනවා. ණය අරගෙන ණය ගෙවනවා. මොකද තව කතා මේ මං ගණන් හදාද පෙන්වුවේ ඒකනේ. ඉතින් කිව්වේ මෙච්චරලා අපිට රාජ්‍ය ආදායම් මදි ණය කිවා ගන්න. අපි අමතක කරන්න එපා මේ ආණ්ඩුව මම නම් පොරොන්දුනේත් නෑ. මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට වැඩ කරගෙන ඉන්නේ. මම මෛත්‍රීපාල ජනාධිපතිතුමාට වැඩියෙන්ම විරුද්ධව වැඩ කරපු කෙනා. ඒ කියන්නේ වැඩියෙන් කියන්නේ මම මඩ ගැහිලි මගේ දේශපාලනේ නෑ. එදත් නෑ අදත් නෑ. නමුත් එතුමට අඩුම ඡන්ද ලැබුණේ මගේ තංගල්ල මැතිවන්න කොට්ටාස. يعني මහින්ද මහත්තයාට වැඩිම ඡන්ද අරගෙන දුන්නේ මම. අපි මේ පොරොන්දුන්නේ බඩු මිල අඩු කරනවා, පඩි වැඩි කරනවා හරිය. හැබැයි ඔබ දකින්න ඇති මේ කොච්චරද මේ වැටුප් පොලට ගෙවපු ගණන් කියලා. දැන් මේ ආණ්ඩු ආවට පස්සේ රුපියල් 10,000කින් වැටුප් වැඩි කරනවා. එතකොට දැන් මේක තවත් විදියට ගත්තොත් ඊට අමතරව දැන් 2017යි 18යි. ඒ කියන්නේ මේ වැඩි කිරීමෙන් පස්සේ 2014 ගානට වැඩිය විශාල. ඒ කියන්නේ ලක්ෂ 14ක් විතර ඉන්නවා. අසන්න ප්‍රමාණයක් ඉන්නවා රාජ්‍ය සේවකයෝ. මේ අයට රුපියල් 10,000 ගානේ මාසෙට වැඩි කරනවා. තවත් විදියට කිව්වොත් මේ ආණ්ඩුවට තිබුණා වුණා නම් ලක්ෂ 7ක් රාජ්‍ය සේවයට අතුල් කරන් රුපියල් 20,000 ගානේ කොන්ත්‍රාත් පදන මේ රස්සා දීලා. හැබැයි එහෙම කරේ නැතුව රාජ්‍ය සේවයට වෙච්ච පොරොන්දු අනුව මේගොල්ලෝ වැඩි කරනවා රුපියල් 10,000. ඒ වගේම සමෘද්ධි දීමනාව දෙගුණයකට වඩා වැඩි කරනවා. ඊළඟට මහපොළ වැඩි කරනවා, විශ්‍රාම මේ ඔක්කොම දිගටම වැඩි කිරීම ටික් කරනවා. ඊළඟට බඩු මිල අඩු කිරීම, ඒ බඩු මිල අඩු කිරීම ඉතාමත් වේගෙන් කරනවා. මම මේක මේ අපි නෙමේ ආණ්ඩුව වෙච්ච පොරොන්දු අනුව ඩීසල් ලීටරයක් රුපියල් 25කින් අඩු කරනවා, පෙට්‍රල් ලීටරයක් රුපියල් 40කින් අඩු කරනවා, භූමි තෙල් ලීටරයක් රුපියල් 71කින් අඩු කරනවා, ගෑස් සිලින්ඩරයක් රුපියල් 1150කින් අඩු කරලා 500 පෙරදා 150 වැඩි කරාම හුඟක් කිව්වනේ අර අඩු කරපුනේ 1150කින් අඩු කරනවා. මේ 17 එකක් රුපියල් 110කින් අඩු කරනවා. කිරිපිටි විශාල වශයෙන් අඩු කිරීමක් කරනවා. කිරිපිටි මිලේ අඩු වීමක් තියෙනවා. මහපොළ ශිෂ්‍යත්වයේ 2500 ඉඳලා 5000 දක්වා වැඩි කරනවා.
ආබාධිත දීමනාව 1500 ඉඳලා 3000 දක්වා වැඩි කරනවා. මකුගඩු රෝගීන්ට දින ගාන 3000 ඉඳලා 5000 දක්වා වැඩි කරනවා. නෑ අපි දැන් ඇමතිතුමා මොහොතක් ඉන්න අපි වෙලා බලන්න. මාගේ චෝදනාව වුණේ මම කියන්නේ මම අවසන් කරනවා. ඔව්. එතකොට මේ ඔක්කොටම සල්ලි හොයා ගන්න ඕන නෑ. මේට අතිරේකව. මම කියන්නේ ණය ගෙවන ප්‍රමාණයට වැඩි මම මේ කියන්න ගත්තේ මේවත් වියදම් දරාගෙන තමයි මේ ආණ්ඩු යන්නේ. හැබැයි මේවම විතරක් නෙමෙයි. මම කියන පොඩි කලමනාකරණේ වැරද්දක් වුණා. මේ ආණ්ඩුව පටන් ගනිද්දි ඇත්තටම මේ මෙච්චර දෙයක් කරන්න බෑ. يعني මේ තරම් බඩු මිලකුත් අඩු කරගෙන. පඩියකුත් විශාල වශයෙන් වැඩි කරගෙන රටක් එකසරියට ඉස්සරහට ගන්න බෑ. නමුත් ආණ්ඩුවට වෙච්ච ප්‍රොන්දු ඉෂ්ට කරන්න උනා. රක්ෂණය ලක්ෂ දෙකකට විතර දීලා ආබාධිතයන්ගේ දීමන අපින් පඩි වැඩි කරලා මේ වගේ විශාල වියදමකුත් දරන්න උනා. එහෙම එහෙම තමයි ආස් කන්නඩ දෙකටත් බද්දක් ගැහුවා මේ පාර. ඒ කියන්නේ දැන් මෙතෙක් බදු ආය නොකරපු ලයිස්තුවක් එකතු කරා. ඒකේ ඇමතිතුමා ඇස් කන්නාඩි දෙකක් තියෙනවා. නෑ ඇස් කන්නාඩි දුප්පත් මිනිස්සුන්ට නොමිලේනේ දෙන්නේ. මේ හැමතැනම ජංගම සේවානේ. මම දන්නවා සමහර අයට අපි ජංගම සේවා ගියාම පළවෙනි කන්නාඩි එකක් වෙලද හතරවෙනි කන්නාඩියක් ගන්න ඉතින් නිකන් ගෙනත් දුන්නම ගන්න. ඔය ඕකේ ඉතින් අර ලොකු කන්නාඩිය මේකේක ඔය කම්පැනි වලින් එන අයත් නේ. ඔක ලොකු බලපෑමක් වෙන්නේ. මං කියන්නේ මොකක් හරි ගහපු එක හොඳයි කියනවා නෙමෙයි. මම කියන්න ගත්තේ සංක මේ මේ මේවත් දෙන ගමන් තමයි මේ ආණ්ඩුව ඉස්සරහට යන්නේ. මේක අමාරු දෙයක්. මේක එකසරේට නොකළ යුතු දෙයක්. නමුත් ආණ්ඩුව එක කරා. හැබැයි ඒක කර ප්‍රතිඵලයේ තමයි ටිකක් ආර්ථික වශයෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට මම අවසන් කරන්න. ඊළඟට මම කලින් කිව්වා වගේ නියඟයකට විශාල මුදලක් වියදම් කරනවා. ආපදාවලට වියදම් කරනවා. නිෂ්පාදනයේ අඩු වෙලක් තියෙනවා. ඒවත් බලපෑමක් තියෙනවා. හැබැයි මේ ගත්තු සල්ලි කොහටවත් මේ හංග ගත්තයි කියන්නේ නෑනේ. මේ සල්ලි වලින් කරේ ණය ගෙවන එක. ඉතින් ණය ගෙවන්න ණය අරගත්තු රටක් තමයි අපේ රට. නැ දැන් ඇමතිතුමා රාජ්‍ය මූල කළමනාකරණ පනතේ පැහැදිලිවම දක්වනවා රාජ්‍ය ආදායමෙන් 100% දළදේශීය නිෂ්පාදිතයෙන් 80%කට වඩා ප්‍රමාණයක් ණය ගන්න බෑ කියලා. දැන් යම්කිසි සීමාවක් පනවලා තියෙනවා. යම්කිසි ශික්ෂණයක් ඇති කරලා තියෙනවා. නමුත් දැන් මේ 63 වන පිටුවේ තියෙනවා අලුතින් නීතිගත කිරීමට සංශෝධිත කිරීමට හෝ අවලංගු කිරීමට බලාපොරොත්තු වන ප්‍රධාන පනත්වල ලයිස්තුව. අයවැය යෝජනා අංක 14. දෙවැන්නට දාලා තියෙන රාජ්‍ය මූල කළමනාකරණ පනත. ඒ කියන්නේ මේ 80% කියන එක අහක් කරලා ඕන තරම් සීමාවක් රහිතව ණය ගන්න නේද ඇමතිතුමා හිතන්නේ? නෑ නෑ එහෙම රටවල් දෙන්නේ නෑ සංක. අපිට 50 අහෝසි කරා කියන ප්‍රශ්නේ මේ අපේ රටෙන් තියෙන ප්‍රශ්නේ. දැන් අපි ණය ලබා ගන්න උපරිම මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. දැන් අපිට ණය ගන්න ඕනවත් ගන්න බෑ. ඒ කියන්නේ අපිට රටක ලෝකයේ රටකට ණය දෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණයට වැඩි එහාට ණය දෙන්නේ නෑ. ඒක අපි මොන මට්ටමකටවත් අපි අපේ 50 සංශෝධනය කරගත්තට වැඩක් නැහැ. මේ මූල්‍ය ආයතනවල ජාත්‍යන්තර මූල්‍ය ආයතනවල 50 මේ වෙනස් කරන්න අපිට බෑනේ. ඒවැ අනුව රටකට දෙන ණය ප්‍රමාණයක් තියෙනවා. අපි සංක අපේ රට ඇත්තටම අපේ රට නිදහසෙන් පස්සේ අපේ රට ගැන ලෝකයේ අනිත් රටවල් බල්ලා කිව්වේ ලංකාව වගේ දියුණු කරනවා කියලා සිංගප්පූරුව කිව්වනේ. සිංගප්පූරුවේ ලී ක්වන් යූ මහත්තයා කියන අගමැතිතුමා කියනවා මම සිංගප්පූරුව ලංකාවේ මට්ටමට ගේනවා කියලා. ඊළඟට ඒ වෙලාවේ දකුණු කොරියාව රත්න මහත්මයා කියන එක පස්සේ දකුණු කොරියාවේ ඒ කාලේ අපි කොරියාව කියලා කියන්නේ මෙහෙ කොරියාව කියන්නේ කොහටද? දුප්පත්ම ඉන්න මුඩුක්කු පෙළකට තමයි කොරියාව කියන්නේ. දැන් ඒ රටවල් කොහෙද තියෙන්නේ? මැලේසියාවද කොතනද තියෙන්නේ? අපේ රට මොන තත්ත්වෙන් වුණත් අපිට යන්න බැරි වුණා. ඒක මේ මමත් ඉඳපු සහ මට ඉන්න පෙර ඉඳපු ආණ්ඩු ගෙනගත්තු ක්‍රියාමාර්ගවල ඇති වෙච්ච ප්‍රතිවිපාක. අපි මොනවා කරත් මම ඒකනේ කිව්වා අපි දකින්න බිල්ඩින් තියේ පාරවල් තියේ ලස්සන වරායවල් සහ ගුවන් තොටුපළවල් තියේ මේ ඔක්කොම ණය. අපිට මහා ණය කන්දක් විතරයි. අපි ණය අපේ ණය අපි හරියට ආයෝජනය කරේ නැහැ මම කියන්නේ. අපි ආදායම් වෙන ව්‍යාපෘති වලටනේ සංක ණය දෙන්න ඕන. දාන්න යොදවන්න ඕන. අපේ ණය වලින් සමහර ආරම්භ කරපු ව්‍යාපෘති මම කියන්නේ මේ අතීතයේ ඉඳලා. දැන් මහවැලියට ප්‍රශ්නයක් නැහැ ණය ගත්තා. හැබැයි ඒකේ ආදායම හෙමින් තමයි ඇවිල්ලා ඒ ණය ප්‍රමාණය ගෙවාගෙන යන්න පුළුවන් මට්ටමකටපත් වුණා. දැන් වරායයි ගුවන් තොටුපළයි තිබ්බනම් හිමින් ඒ තත්ත්වයටපත් වෙන්න තිබ්බ හදිස්සි වුණ නැත්තන් නේද? නෑනේ බැහැනේ. දැන් ණය දැන් ගෙවන්නාමනේ අපිට මේ 2015 ම පටන් ගත්තානේ. ඉතින් 2015 තියෙන එක අපේ ආණ්ඩුවනේ. අපේ ආණ්ඩුව 2015 නේ මේ නැති වුනේ. එතකොට අපි එනකොට අපිට ගෙවන්න බෑනේ. මං කියවනේ ණය ගෙවන්න නෙමෙයි මේ දැන් මේ ආදායම් ගැන එහෙම බැලුවොත් මේ ඊටම සුළු ආදායමක්නේ. දැන් මගේ ළඟ තියෙන මේ මත්තල ගුවන් තොටුපළේ මං කියන්නම්කෝ 2013 ආදායම් මිලියන 48යි. ඈ මේ ණය මේ ගෙවන්න තියෙනවා මිලියන 777ක් ණය අපි ගෙවනවා 2013. එතකොට 2014
එකසිය තිස්සයක් වෙලා තියෙනවා. අපි ණයගෙවන 504ක්. ණය විතරක් මේ මං කියන්නේ මේ අනිත් වියදම් ඒවා මේවා නෙමෙයි. ඉතින් අපි ආදායම නොලබ තමයි ණයගෙවන්න සිද්ධ වුනේ. සමහර ඒවා අපිට කරගෙන දැන් හම්බන්තොට වරාය ගත්තොත් දැන් ওই ගොඩාක් කට්ටිය කියනවනේ මේක තියාගත්තා නම් හොඳයි. මමත් කැමතිමත් මේ ඔක්කොම අපිට තියාගෙන කරන්න පුළුවන් වුණා. නමුත් සංක හම්බන්තොට වරායේ ඊළඟ අදියර ක්‍රියාත්මක නොකර නැව් ගෙනල්ලා මේක සාර්ථක කරගන්න බෑ. ඒකට යනවා US ඩොලර්ස් මිලියන 600ක් විතර. ඒ කියන්නේ හම්බන්තොට වරාය දැන් හදපු ගාණෙන් භාගයක් විතර තව වියදම් කරන්න ඕන. අපිට ණය දෙන්නේ නෑ දැන්. අපේ ණය සීමා පැනලා. ඒතකොට අපි කොහොමද මේක දිනු කරන්නේ? ඒතකොට අපිට අනිවාර්යයෙන්ම ආයෝජකෙක් ගේන්න ඕන. ඒතකොට මත්තල ගුවන්තොටුපලේ තව විශාල දිනු කිරීමක් කරන්න ඕන. එතනට ගුවන් යානාගේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේක හදපු එක හොඳයි. මම හම්බන්තොට කෙනෙක් විදියට කියන්නේ කවුරුත් කියනවා නරකයි. මේකේ හුලං එන අත හොඳ නෑ. ගුවන් යානා ගේන්න බෑ. කුරුල්ල වදිනවා. එහෙම ප්‍රශ්න තියෙන ප්‍රායෝගිකව ඇත්තටම මේ පහුගිය දවස්වලත් මම හිතන්නේ මේ ගුවන් යානා දෙකක්ම සවුත් වුණා මේ සත්තු ඇදිලා. ඒ මොන තත්ත්වයේ තුල වුණා මම කියන්නේ මේ හදපු එක හොඳයි. මම හම්බන්තොට කෙනෙක් විදියට. හැබැයි අපිට හම්බන්තොට වරාය හදනකොට අපේ බලාපොරොත්තු මොකද්ද තිබුණේ? වරාය රැකියා අපේ තරුණ තරුණියන්. ගුවන්තොට පොළ හදනකොට මොකද්ද තිබුණේ බලාපොරොත්තු? අපේ තරුණ තරුණියන්ට රැකියා. ඒතකොට ඒ හරහා ඉදිවෙන කර්මාන්තපුරේ මේ එකක්වත් ආවෙ නැහැනේ. අපිට ඒක කරගන්න බැරි වුණා. ඉතින් අපිට ඉන්න මං ඉවර කරන්න. ඉතින් අපිට ඒකට බලපෑව තව මුදල් ඕන වුණා. ඒතකොට දැන් ඒ නිසා තමයි අපි ආයෝජකෙක් සොයාගෙන ඔය වරායට වුණත් දැන් ආයෝජකෙක් අරගෙන තියෙනවා. එතකොට එයා දැන් මේ මිලියන 600 වියදම් කරනවා. වියදම් කළා දැන් හම්බන්තොට වරාය ඉන්නේ 500ක් 600ක් විතර කට්ටිය ඉන්නේ. කොළඹ වරාය ඉන්නවා මම දැන් 12000කට වැඩි. ඉතින් හම්බන්තොට වරාය 12000ක්වත් සේවයට යොදව ගත්තොත් හම්බන්තොට තරුණයන්ට ඒක අවස්ථාව. මත්තල ගුවන්තොට පොලේ මම දැන් 3400ක් ඉන්නේ. හම්බන්තොට අය ඒත් අඩුයි. 200ක් විතර ඇති. අපි කියමු 300 400ක් යන. මෙහෙ ඉන්නවා 4000ක් විතර කටුනායක. ඉතින් මේවා දිනුනාම හම්බන්තොටනේ මේකේ ප්‍රතිඵල. අපි කියන්නේ කර්මාන්ත ඉදිවෙනවා හම්බන්තොට ඇති වෙන තෙල් පිරිපහදුව, හම්බන්තොට ඇති වෙන LNG විදුලි බලාගාරය, සිමෙන්ති ඒව පැත්තක තියන්. මේ දෙකම මොකෙක් හරි දාගෙන කවුරු හරි එක්ක අපි දිනු කරගත්තොත් හම්බන්තොට තරුණ තරුණියන්ට රස්සයෙන් මේක ඉක්මනට කරගන්න පුළුවන් නම් හොඳයි. අපිට මේ අවුරුදු 40 50 නෙමෙයි මාස අවුරුදු දෙකෙන් තුනෙන් මේක ඇති කරගත්තොත් හම්බන්තොට ඒක ප්‍රතිලාභේ අරාමට වඩා වේගෙන් එනවා. ඔබතුමා හම්බන්තොට කතා ගැන කතා කරපු නිසා අතුරු ප්‍රශ්නය, හම්බන්තොට පාතාලයක් ක්‍රියාත්මක වෙනවා දැන් ඔබතුමා? හම්බන්තොට ඉස්සර ඉඳලම පාතාල නම් තියෙනවා. ඒ කියන්නේ කම්කරුවන්ගෙන් පවා කප්පම් ගන්න, වාහන වලින් කප්පම් ගන්න, ඊට පස්සේ ඔබතුමාගේ කාර්යමණ්ඩල කෙනෙක්ටත් වෙඩි වැදුනද ළඟද? මගේ කාර්යමණ්ඩලේ කාටවත් නැහැ. මගේ කාර්යමණ්ඩලේ නෑ. අපේ හිතවත් කෙනෙකුට, ඒ කියන්නේ මේ අපේ කෘෂි පරිශ්‍රය නිලධාරී කෙනෙකුට වෙඩි තියලා තිබුණා මීට අවුරුද්දකට විතර ඉස්සෙල්ලා තුවාල වුණා. නේද? ඔබතුමාගේ ඉතිහාසයේ කිසිම මේ මැරයන් සමග හාදකම් තිබ්බ ඒවා වාර්තා වෙන්නේ. ඔබතුමා බොහොම නීතිගරුක මේ යුක්තිගරුක දේශපාලකණෙක් විදිහට තමයි මේ සමාජය අඳුනගන්නේ. ඇයි ඔබතුමාට බැරි ඒක පාලනය කරන්න මැදිහත් වෙන්නේ? සංක මම එදත් මේ පාතාලෙට මැරෙව එක්ක මම මගේ දේශපාලනය කරේ නැහැ. මං ඒගොල්ලන්ගෙන් වැඩගත්තෙත් නැහැ. ඒගොල්ල ලං කරගත්තෙත් නැහැ. මගේ දේශපාලනේ බොහොම මම මුදල් වියදම් කළා. මම පාතාලෙ ගිහිලා වාහන පෙළ පාලි දාලා ඒ මාධ්‍ය සම්දර්ශනේ එහෙම මං දිනන කෙනෙක් නෙමෙයි. එහෙම කරොත් මං පරදිනවා. මට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දේ පාවිච්චි කරන්නේ ඔය ඒව බලාගෙන නෙමෙයි. මගේ කටවුට් පෝස්ටර් දිහා බලාගෙන නෙමෙයි. මට සමාහලට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පාවිච්චි කරන ප්‍රමාණය බැලුවොත් ඔය ලොකු ව්‍යාපාරිකයෝ පාතාලේ කට්ටිය, කසිප්පු කට්ටිය සහ එහෙම නැත්නම් ওই මහා පරිමාණ කට්ටියනේ ගම්වල ඉන්න පොඩි දුප්පත් මිනිස්සු තමයි මට ඡන්දේ පාවිච්චි කරන්නේ. ඉතින් තරුණ පිරිස් ඡන්දේ පාවිච්චි කරන්නේ. ඉතින් මං AI ගැන විතරයි විශ්වාසයි. මේක මඩින්න ඕන. මේකේ දායිඳලම තියෙනවා. ඔබම දන්නවා වම්බොට්ට කල්ලිය, රත්නවීර කල්ලිය, ඊළඟට එක එක ওই නම් එන්නේ. ওই කල්ලි හැමදාම එක එක කල්ලි කල්ලි උක්කුව කල්ලිය හොමම දිග දිගට හැමදාම එනවා. ඉතින් දැන් මේක දැනට ආයේ යම් මට්ටමකට තියෙනවා. මම මේක නවත්ත ගන්න ඕනේ. ඉතින් මමත් ඕක නිතරම කියනවා. මේ මම STF එකටත් කිව්වා පුළුවන් නම් මේව නවත්තලා දෙන්න මිනිස්සුන්ට නිදහසේ ඉන්න ඕනේ. දැන් සැලකියුදු මට්ටම කඩුවීමක් තියෙනවා. හැබැයි 100% කඩුවීමක් නැහැ. හැබැයි මම පැහැදිලිව කියනවා අපි දේශපාලඥයන්ගේ ආශිර්වාදය ඒගොල්ලන්ට ලැබෙන්නේ. මම නම් මම පැහැදිලිව කියලා දෙනවා මගේ කිසිම ආශිර්වාදයක් එදත් නැහැ, අදත් නැහැ, හෙටත් නැහැ. මම මරලා දැම්මත් මම ඔය පාතාලෙත් එක්ක වැඩ මගේ නැහැ. ඒගොල්ලන්ට මගේ කිසිම නිදහසකුත් නැහැ. ඔබතුමාට ඕක කියලා ඊට පස්සේ ආරක්ෂාවට තර්ජනයක් වේද? ප්‍රශ්නයක් නෑ සංකේත. මිනිස්සු ඉපදිනව මැරෙනව. මැරෙනවා කියලා බලාගෙන මේ අපිට පුළුවන්ද මේ කසිප්පු කාර්ය වෙනුවෙන් කතා කරන්න, කුඩු කාර්ය වෙනුවෙන් කතා කරන්න, පාතාලෙ වෙනුවෙන් කතා කරන්න? ඊට හොඳ නෑ මැරලා යන්නේ.
හොඳයි අපි දේශපාලන කරුණු කාරණාවලට එමු. අපි හුඟක් දුරට හිටියේ මේ අයවැය වාර්තාව තුළ. දැන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමායින් දෙද්දී ඒ වගේ ප්‍රශ්න ඇහුවේ නැත්නම් ප්‍රේක්ෂකයාට අසාධාරණයක් වෙන නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිරීමේ ඔය දැන් ඒකාබද්ධ විපක්ෂය කියලා හඳුන්වන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් එකතු කිරීමේ උත්සාහය කොයි තැනද තියෙන්නේ? දැන් සාර්ථකද අසාර්ථකද? සංක මම එක්සත් ජනතා නිදහස් සන්ධානය ලේකම් ධූරයට පත් වෙන්නේ ඇත්තට මගේ කිසිම උමනාවක් හෝ මම ජනාධිපතිතුමාට කිව්වා මට මේක ඕනත් නැහැ කියලා, මම වැඩ කරන්නම් කියලා. නමුත් ජනාධිපතිතුමා මං ගැන විශ්වාසය තියලා පත් කරා. මම ජනාධිපතිතුමාගෙන් පළවෙනියටම කිව්වා සර් මම මේක ගන්නවා නම් මට මේ පක්ෂය එකතු කරන්න ඉඩ දෙන්න කියලා. එතුමා කිව්වා කිසිම මගෙන් බාධාවක් නැහැ, මට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩන්න ඕන නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයකට ආදරේ මට එතුමාගේ අතීත කතාවත් එදා තමයි හරියටම කිව්වේ. එතුමා මේ පක්ෂයෙන් බිඳපු දූප් මේ පක්ෂය වෙනුවෙන් හිරගිවල් ඉඳපුවා අවුරුදු ගණන්. මම හිතන්නේ පක්ෂයේ මේ තරම් පීඩණයට පත් වෙච්ච වේදනාවට පත් වෙච්ච නායකෙක් ඉන්නවා කියලා මම දන්නේ නැහැ. අවුරුදු ගණනක් හිරගිවල් හිටියා ඔය මේ ආණ්ඩු පෙරලියත් එක්ක. එහේ මේ වෙන මොන ඔය මේ හොරකම් කළා මිනි මරලා නෙමෙයි දේශපාලනය කළා. ඒ වගේම පුදුම ආදරයක් මේ පක්ෂයට තියෙන මිනිස්සේ. එදම දැන් මේ ගිහිල්ලා පොදු අපේක්ෂක විදියට තරම් කරන්නේ අස්සම් කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ලේකම් කියලා. එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්නේ නැහැ. සමහර කට්ටියට ඒක අමතක වෙලා. එතනම් යම් ප්‍රශ්නයකට මත ගිහිල්ලා. හැබැයි ඒ ආපු දවස් ඉඳලා ආයෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බාරගෙන ඉස්සරහට ගෙනියලා ඒක ශක්තිමත් කරන්න උත්සාහ දරන නායකයෙක්. මම ඇහුවා මේ කතාව කියලා. මට කිව්වා ඔයා ඒ උත්සාහය දරන්න. මම ඒ අනුව ඒ උත්සාහය විවිධ විදියට බැලුවා. මම ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මුණ ගැහෙන්න ගියා දිස්ත්‍රික්කවල. ගිල්ලා කතා කරාම සමහර දේශපාලඥයෝ ඒ දෙන්න තුන් දෙනා පොළඹ වල ඔබ දකින්න ඇති නුවර එහෙම ගියාම එක්කෙනෙක් දෙන්නකින් දන්නේ නැද්ද කතා කරලා වැඩක් නැහැ අපිට මේ මහින්ද මහත්තයා එන්න ඕන මෛත්‍රී වාල වැඩක් නැහැ එහෙමම ගියේ මහින්ද කෑ ගැහුවනේ කට්ටි. නමුත් මම ඒත් අතෑරිනේ. මං ගිහිල්ලා ඒ අය දැනුවත් කරගෙන මං කිව්වා අපි පක්ෂ එකතු වෙමු එකට යමු. ඒ වගේම ඒ පහළ මට්ටම ඉහළම මට්ටමට දක්වා මම කිව්වා අපි සාකච්ඡා කරලා මේක එක තැනකට එමු. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩන්න මෛත්‍රීපාල ජනාධිපතිතුමාට උමනාවක් නැහැ, අපිට උමනාවක් නැහැ. මේ කැඩුවොත් කාටද වාසි වෙන්නේ කියලා අපි දන්නවා. ඒ වාසි අත් කළ දෙන්නේ නැතුව අපි එකතු වෙලා වැඩ කරමු කියලා. කාටද වාසි අත් වෙන්නේ? වාසි වෙන්නේ එක්සත් ජාතික පක්ෂෙන්නේ. ඒක නිකන් රහසක් නෙමෙයිනේ. යම් බොරුම. ඒක ඔබතුමාලා සන්දානගත වෙලා ඉන්න පක්ෂයෙන්. නෑ, ඉතින් අපි සන්දානගත වෙලා ඉන්නේ එක්සත් ජාතික පක්ෂයට වාසි වෙන්න නෙමෙයි. මේ රටේ ඡන්ද ප්‍රතිපලය ඉතාමත් පැහැදිලිය සංක. එක්සත් ජාතික පක්ෂයේ 106යි සාධින එක්කෙනෙකුත් ඒගොල්ලන්ට උදව් කරනවා. අපිට 95යි. එතකොට මොකද්ද වෙන්න තිබුණේ? නැතනම් ඔය උත්සාහය ඔබතුමා කියන්නේ මේ මොහොත වෙනුවිට කොයි තැනද තියෙන්නේ? දැන් ඒ උත්සාහය දිගින් දිගටම ගත්තා. නමුත් අපේ පාර්ශවයෙන් සුබවාදී විදියට කතා කරාම ඒ පැත්තේ ඉන්න සමහර අය හිතනවා මේ අපි දුර්වල වෙලා අපිට බැරි වෙලා අපි යාප්පු වෙනවා. ඒ මට්ටමකට කතා කරන දේශපාලඥයෝ ඉන්නවා. හැබැයි ඒක මේ මම ඒක කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පරණ අය මට්ටමට ඇවිල්ලා නැහැ. මහින්ද රාජපක්ෂ නායකතුමාවත් හිටපු ඒ මට්ටමට ඇවිල්ලා පහළ මට්ටමට ඒ වගේ මේ අසුභවාදී විදියටම ආවා කියලා මං හිතන්නේ නැහැ. අනුතුමාර මේ අපි කලින් සඳහන් කරපු විදියට මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිචාරය දැන් මේ එක්කාසු වෙනවද සමගි වෙනවද ඉදිරි පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වෙනවද කියන ප්‍රශ්නෙට එතුමායේ අනුරාධපුරයේදී ලබා දීපු උත්තරය. අමුණාන්සලගේ අහනෝ යයිද අමුඩේ ගහගෙන අද යන්න වෙයිද? සහෝදර වරුනි, අමුණාන්සලා බය වෙන්න එපා. අපි එකපාරක් රැවටුලාට දෙපාරක් රැවටෙන්නේ නැtei කියන එක නම් අපි බෑදිලිව අමුණාන්සලාට කියනවා. මේ කට්ටිය කියනවා UMP ආණ්ඩුවේ ඉඳගෙන UMP ආණ්ඩුවක් අගමැති කරලා ඒ කැබිනට් එකේ ඉඳගෙන මුන් කියනවා මහින්ද ඩීල් දානවා. දැන් මෙච්චර කලක් ගියේ මහින්ද උන් එක ඩීල් දානවා කියලා රලිල් එක. දැන් කියනවා මහින්ද මෛත්‍රීත් එක්ක ඩීල් දානවා කියලා. මූණ මාර මිනිහෙක් නෙවෙයි. සහෝදරයා, මේ මහින්ද ජනතාවත් එක්ක විතරයි වැඩ. නායකයොත් එක්ක නෑ, UMPත් එක්ක නෑ, රලිල් එක්කත් නෑ, අනිත් එක්ක නායකත් නෑ. ආරුවෙක්වත් ඩීල් දාන්න යන්නේ නෑ. මේ මැතිවරණයා මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න කලපු යුතු මැතිවරණයා. ඒ මැතිවරණ ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබට තියෙනවා. හැම එක්සත් ජාතික පක්ෂයට ඡන්දෙ දුන්න උදවියට තියෙනවා වගකීමක්. මේ ආණ්ඩුව කරන්නේ නැහැ බලා බලාපොරොත්තු වෙච්ච දේ. එහෙමනම් මේ ආණ්ඩුවට පාඩමක් උගන්වන්න ඔබ සූදානම් වෙන්න ඕනේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ මෙතන ප්‍රතිපත්ති තියෙන්නේ මෙතන ප්‍රතිපත්තියයි වැදගත් ලකුණ නෙවෙයි වැදගත් වැදගත් වෙන්නේ ප්‍රතිපත්තියයි බණ්ඩාරනායක මහත්තයලා රාජපක්ෂ මහතුරු එදා එක්සත් ජාතික පක්ෂයෙන් අස් වෙලා මෛත්‍රීපාල සේනනායකලත් එක්ක රත්නායකලත් එක්ක මේ හදපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද UMPට පාවා දීලා අවසන් දැන් එතුමාගේ කතාවේ පළවෙනි කොටස කියන්නේ අර දෙසරයක් රැවටෙන්නේ නැහැ කියලා. අර රැවටිච්ච වලේ පැහැදිලි නැහැ මොකද්ද දෙසරය. නෑ දැන් අර පහුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා එක්කාසු වෙලා ඔක පැහැදිලි කරනවා මේ මහමැතිවරණයට ඉදිරිපත් වෙලා අවසාන මොහොතේදී ජනාධිපතිතුමාගේ ප්‍රකාශ නිසා ඊට පස්සේ ලේකම් වරුන් මාරු කිරීම නිසා ඒ අයට වෙච්ච දේ ඊට පස්සේ ජාතික ලයිස්තුවෙන් පත් කරපු ආකාරය පිළිබඳව දැන් අයිත්‍ය මෝඩකම කරන්න නැහැ කියලා තමයි GLP ඉරිස් ඇමතිතුමා ඔය පිරිස කී කියන්නේ දැන් ඔබතුමා ඒක හොඳ තර්කයක් ඒ පැත්තෙන් එන්නේ නෑ වැරදි තර්කයක් සම්පූර්ණ පට්ටපල් බොරුවක් ඒ කියන්නේ මම විනාඩියෙන් මම මේක කියලා තියෙන සමහර තැන්වල මම මොකද්ද පෙරදුව කියන්නේ ගිය සැරේ පරද්ද ගත්තා අපිම ගියසරි මැතිවරණයක් කරාද UNP එකට විරුද්ධව අපි අපේ වේදිකාවේ කිව්වා බැඳුම් කරේ ගැන මම එදා කොමිසමට ගියා වගේම මගේ වේදිකාවේ කිව්වා අනිත් අයගේ වේදිකාවල් වල මොනවද කිව්වේ මෛත්‍රීත් එක්ක ඉන්න මිනිස්සු පරද්දන්න කියන එක කිව්වේ ජනතාව එක්ක ඔක්කොම ඈ අහලා ඉතින් පරද්දුවානේ මම දිනුවා නමුත් ඒ ඕකටනේ ෆයිට් එක ගියේ ඊළඟට අනිත් එක මොකද්ද කිව්වේ ඒ වෙලාවේ මුළු කැම්පේන් එකම ගෙනිච්චේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ අපි අමාත්‍ය ධූර දැරුවෝ ඔක්කොම පරද්දන්න තමයි මුළු ගෙබල් ගානේ කැන්වසින් ගියේ ඒක කියාගෙන. Facebook කැම්පේන් එකක් ගිහ අපේ පින්තූර දාලා හැමදාම නිකුත් කරන මේ ද්‍රෝහීන් මේ UNP යන කට්ටිය මේගොල්ලන්ට මනාප දෙන්න එපා. අපේක්ෂකයෝ 10ක් ඇවිල්ලා කතා කරා නම් කතා 10ම කිව්වේ පණිනෙවුන්ට දෙන්න එපා. මට මගේ නම කියලා සමහරු කිව්වා. නම නොකිය සමහරු කිව්වා. ප්‍රධාන වේදිකාවල් වල ඔය සමහර පක්ෂ නායකයෝ සමහර ඔය රාවණා බලේ වගේ හාමුදුරුවරු එක එක ඇවිල්ලා කතික වෙනෝනේ. මොකද්ද කසකාරයෝ ඔක්කොම කිව්වා ඡන්ද දෙන්න එපා මට කිව්වා වගේම හැම තැනම ගිහිල්ලා ඒකට තමයි මුළු කැම්පේන් එකම හැදුවේ ඒක පරද්දා UNP එක පරද්දන්න මොකද්ද කරේ ඒක එහෙම සංවිධානයක් වුණාද එහෙම අපි ජනාධිපතිවරණේ පැරදුණු හේතුව දැනගෙන හිටියත් ඉතින් ඒ නිසා ඊළඟ ජනාධිපතිතුමාත් අවසන් මොහොතේදී කිව්වනේ දින්නත් මහින්දට හරි කියන්නේ හේතුව මොකද්ද කියන්නේ හේතුව මොකද්ද මහින්ද ජනාධිපතිතුමාට මුල් වෙලාවෙම ඇත්තට මේ වෙලාවේ තිබුණේ අපිට ශ්‍රී ලංකාව දිනා ගන්න තිබුණානේ අවංක කිව්වොත් ඒ කියන්නේ මෛත්‍රීපාල ජනාධිපතිතුමාත් අපිට ආපු වෙලාවේ එතුමා කිව්වා මහින්ද ජනාධිපතිතුමාට ඉල්ලන්න එපා මම ඔබතුමා පෙරද්දුවා මේ මාස 3කට ඉස්සෙල්ලා මම ඔබතුමාට හොරා කිව්වා මම ඔබතුමාට මිනිමරුවා කිව්වා මං එතකොට මං ආයේ වේදිකාවට ඇවිල්ලා මට කියන්න පුළුවන්ද කිව්වා එහෙම නැතුව මං දන්නේ කියපු කතා ඒ නිසා කිව්වා අපි මේ වෙලාවේ පක්ෂ දිනවමු ඔබතුමා පොඩ්ඩක් පැත්තකට වෙන්න ඔ අපි දෙන්නම එකතු වෙලා වැඩ කරන අපේක්ෂකයෙක් දාමු කියලා ඒ අපේක්ෂකය නම් කරන අයිතියක් දුන්නා මහින්ද ජනාධිපතිතුමාට එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරදින්නේ මේ වෙලාවේ අපිත් අන්තිමට කතා කරමු මොකද අවසානයේ මොකද කිව්වේ එතුමටත් වැඩි ඕනුණා වටේ ඉඳ කට්ටියක නැ ගංජ කොලෙන් කැඳ කොලෙන් දාලා මේක දිනවනවා කියලා එතනින්නේ පටන් ගත්තේ ඊළඟට හරි ඒත් එතුමා දුන්නනේ දීලා මෛත්‍රීපාල ජනාධිපතිතුමා අපේ ඉල්ලීමට ඇත්තරම දුන්නා තරම් කරන් දීලා විතරක් නේ මැතිවරණය මෙහෙවන්න දුන්නා මෛත්‍රීපාල මහත්තයනේ මැතිවරණය මෙහෙව්වේ මහින්ද රාජපක්ෂ එහෙටම ජනාධිපතිතුමා තමයි මැතිවරණය මෙහෙව්වේ එතුමා අගමැති කරන් අපි කතා කරේ එතුමා අගමැති කරන් අපිට සෙනග හිටියා අපිට ඔය ඡන්ද දෙකේම පෙළපාලි අපේ පෝස්ටර් අපේ කටවුට් අපේ ඡන්දේ එහෙම තමයි උනේ හැබැයි ඒත් මොකද්ද උනේ අපේක්ෂක මොකද්ද ඒ ඊළඟ සැරේ කතාවට කියන්නේ එක්කෙනෙක් කියනවා මෛත්‍රීපාලගේ රෙද්ද ගලවලා ජටාවක් බැඳලා මේක වටේ කරකවනවා කිව්වා එදායින් පස්සේ තව එක්කෙනෙක් කතා කරලා කියනවා අපි දිනල ඉවර වෙලා ජනාධිපතිගේ ගෙදර වට කළා ගේට්ටු කඩාගෙන ගිහලා ආරාධනා කරන මිනිස්සුන්ට එන්න අපි අගමැතිකම ගන්න. එතකොට දිනවයිද? දිනවයිද? එතකොට මොකද්ද මේ වැඩේ? එදා තිබුණේ අපිට ශ්‍රී ලංකා ආණ්ඩුවක් හදන්න නම් උමනා. අපිට දාන්න තිබුණානේ මම මේ වෙලාව යෝජනා කරේ චමල් රාජපක්ෂ මහත්තයා දාමු. තව කට්ටියෝ තව නම් ඉදිරිපත් කරා. ඒ අපි හැම දාලා මේ දෙන්න තුන් දෙනාම ඔක්කොම අපේ බලය දැම්ම නම් අපි අද මේ වගේ හවුල් ආණ්ඩුවක ඉන්න දෙයක්වත් නැහැ. ඒ කියන්නේ ඔය දීග වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ඉතින් අහන කතා මේ එතුමා කියන කතාව අනුව එතුමා කැමති නැහැ. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ. එතකොට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපි නෙවෙයි කැඩුවේ. හැබැයි ඔය කියන කතා මොඩාලි පාරේ නෙවෙයි. ඔය කතා අද නෙවෙයි නේදත් කිව්වනේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කඩාගෙන ගිහිල්ලා
මැතිනිගේ වෙලාවි මෛත්‍රීපාල සේනානායක ඒ වගේම අනුර බණ්ඩාරනායක ටීබී ලංගරත්නල ප්‍රධාන ඔක්කොම ගියා මැතිනට මන්ත්‍රීවරු ඉදිරිපත් වුණා අද වගේ මෙහෙම කණ්ඩායම නැහැ මෛත්‍රී ජනාධිපතිතුමාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානෙත් බලය ගියා මැතිනි මොකද්ද කරේ ටකරන් සම්මේලනය කියලා සම්මේලනයක් ටකරන් මඩුවක තියලා එතුමෙ බලය තියාගෙන හිටියා අර ගීපු කට්ටියට මොකද වුනේ ඒ වෙලාවේ ගිහිලා ලොකු ශ්‍රී ලංකාවේ කිවරයි මොකුත් නැහැ ආයෙ එන්න වුණා ඊළඟට චන්ද්‍රිකා මැතිනිය විජේ ඔය ඔක්කොම කඩාගෙන ගියා ඒ වෙලාවේ සම්පූර්ණ බලය ගියා ගිහිල්ලා අන්තිමට අතුරු මැතිවරණේ මින්නේරී ශ්‍රී ලංකාවයක තුනට වැටෙනවා දෙකට එනවා මහජන පක්ෂේ හැබැයි එකට එන්නේ UNP විජේවීර මහත්තයා පොතක් ලියනවා ඒ වෙලාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමනක අවසානේ කියලා හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගමන අවසානුනේ නැහැ අර කඩාගෙන ගිය කට්ටියගේ ගමන අවසාන වෙලා පක්ෂයට ආවා. ඒ හැම වෙලාවෙම කියපු කතා මගේ ළඟ තියෙනවා. මේ පත්තරවල ඒ වෙලාවේ කිව්වේ ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මැතිනි නෙමෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ ළඟ තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති අපේ ළඟ තියෙන්නේ. අපි ශ්‍රී ලංකා කාර්යය කියලා ඔය ගිය ඔක්කොම කිව්වේ. හැබැයි මොකද වුනේ? ඒව සාර්ථක වෙන්නේ නැහැ සංක. ඉතිහාසෙත් නැහැ, අදත් නැහැ, අනාගතෙත් නැහැ. නැහැ, ඔබතුමාව ඉදිරිපත් කරපු සියලුම නිදර්ශනවලදී ජනප්‍රිය චරිතය කියන එක මහා පොදු සාධකයක් උනායි කියලා. දැන් ওই කියන අවස්ථාවලදී සිරිමා බණ්ඩාරනායක මැතිනිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනප්‍රිය චරිතය. නේද? ওই අවස්ථා දෙකේදීම නෑ නෑ නෑ. ඒ වෙලාවේ ජනප්‍රිය චරිතේ මැතිනිය නෙමෙයි. ඒ වෙලාවේ ජනප්‍රිය චරිත තමයි එළියට ගියේ. මෛත්‍රීපාල සේනානායක කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ජනප්‍රියම කෙනෙක්. එයත් එක්ක මුළු පාර්ලිමේන්තුවේම ඉඳපු මන්ත්‍රීවරු ඔක්කොම යනවා. අනුර බණ්ඩාරනායක කියන්නේ පුතා. එතකොට යනවා. ඊළඟට විජේ කුමාරතුංග කියන්නේ ඒ වෙලාවේ ඉඳපු ජනප්‍රියම දේශපාලඥය විතරක් නෙමෙයි. මේ කලාකරුවෙක් විදියට රටේම කීර්තියක් දිනාගත්තු කෙනෙක්. චන්ද්‍රිකා මැතිනියත් එක්ක ඇතුළු කණ්ඩායමක් යනවා. ඒ ජනප්‍රිය කට්ටිය තමයි එදත් ගියේ. නෑ දැන් ඔය කාරණාවලට අමතරව තව එකක්. ඒ කාලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රැස්වීමක් කැඳෙව්වම ඇවිල්ලා තියෙන 70 ගණන් 80 ගණන්. අර රැස්වීම කැඳෙව්වම 4000යි 5000යි. ඒ වෙලාවේ හැටියට. විජේ කුමාරතුංග මහත්තයා යන රැස්වීම ඔය තාමත් ඔය සමහර මේ චිත්‍රපටි වගේ බැලුවම් පේන ඔය බ්ලැක් ඇන්ඩ් වයිට් වල තියෙන ඒවායි තියෙනවා. මට කරගෙන යන්නේ මිනිස්සු ඒ තරම් සෙනගක්. යාපනයට යනකොටත් එහෙමයි පිළිගැනීම. ඒ නරසක රසිකාව වෙන්න. ඔය වෙන්න ඇති රසික රසිකාව. ඒ වගේ තමයි. මේ ඇර ජනතාව හිටියා. ඊළඟට UNP එකෙන් බලන්න. UNP එකේ කඩාගෙන ගියා ලලිත් ගාමිණීලා. මම ගියා ඒගොල්ලෝ ගියේ මැයි රැලිය. මම ගියේ ශ්‍රී ලංකා එකේ. අපි ශ්‍රී ලංකා මැයි රැලිය ඉස්සරහින් ගිහිල්ලා එකට නෙගේ වෙනම ගියේ එකම මැයි රැලිය දෙකොල්ලද. මම නැවතුණා බලන්න මේගොල්ලන්ගේ මැයි රැලිය. මහා ජන පවුරක් දහස් ගාණක් මහා ආවේගශීලී මේ නිකන් යකඩ වැටවල් කඩාගෙන යන තරම් තරුණ ජවියක් එක්ක එනෝ නායකයෝ දෙන්නේ. මම එදා තමයි මේ ජීවමානව දැක්කේ ලලිත් මේ අතුලත් මුදලි මහත්තයා ඒ ගාමිණී සහ ඒ කණ්ඩායම ජය වේවා කියාගෙන මහා හඬ තලාගෙන මම හිතුවා ශ්‍රී ලංකාව එකත් ඉවරයි UNP එකත් ඉවරයි මේ තමයි ඉන්න අනාගතේ ජනාධිපති ලගමැතිලා කියලා මට නිකන් හිතුණා ඒ වෙලාවේ. මේ බලය දැක්කම. නමුත් මොකද්ද උනේ? හරි ගියයි නෑනේ. ඝාතනයේට ලක් වුණානේ. ඔව් ඉතින් ඝාතනයේට ලක් වුණා. ගාමිණීසා නායක ඝාතනයේට ලක් වුණේ නෑනේ. ඔව් ලලිත් අතුලත් මුදලි මහත්තයා ලලිත් අතුලත් මුදලි ඝාතනය වුණා. ගාමිණීසා නායක මේ වෙලාවේ ඇත්තන ප්‍රබලයා. මහවැලිය හැදුව, මහවැලිය වීරයා. ඈ රටේ හැම තැනම විශාල වැඩ කොටසක් කරගෙන අන්තිමට මොකද වුනේ? පරාදයිනේ. නෑ දැන් දේශපාලනේ ගෙනියන්න බැරි වුණා. නෑ යම් කිසි සුභවාදී ආකල්පයක් තියලා අඩියක් පස්සට අරගෙන එන්න හරි දැන් ඔය ඒකාබද්ධ විපක්ෂයේ පිරිසට හිතේයිද ඇමතිතුමා චන්ද්‍රිකා මැතිනිය කියනවා කනට ගහනවයි කියලා. ඉතින් කනට එහෙම නිකන් උඩකන්නේ මම සංක චන්ද්‍රිකා මැතිනියගේ ඒ කතාව අනුමත කරන්නේ. මම පැහැදිලිව එතුමියගේ මූණටත් ඒව කියලා තියෙනවා. ඒ වගේම මම අනිත් අයට කියන්නේ ඒක බාධාවක් විදියට සලකන්නේ නැපා. එහෙම චන්ද්‍රිකා මැතිනිය කියන්නේ මහින්ද ජනාධිපතිතුමාට තියෙන තැන තමයි පක්ෂය තියෙන්නේ. එතුමිය පක්ෂයේ උපදේශකවරය වරියා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපදේශකවරේ. ඉතින් මේ දෙන්නම ඇවිල්ලා මේ රට හදන්න එකතු වෙන්න ඕනනේ. එහෙමනේ කරන්න ඕන. මේ දෙන්නගෙම යුතුයකම තමයි මේ රට ගොඩනගන්න ඇවිල්ලා මහන්සි වෙන එක උදව්පකාර කරන එක. නැතුව මේ පක්ෂය ගොඩනගන්න මහන්සි වෙන එක. මේ ඒක තමයි කළ යුතු වෙන්නේ. නමුත් ඒක කරන්නේ නැතුව චන්ද්‍රිකා මැතිනිය මේක කිව්වා. දැන් අර ඒගොල්ලන්ටත් හේතුව දාගන්න ඕන. ඒව නවත්ත ගන්න පුළුවන් ඇවිල්ලා මෙතනට ආම අපි එකතු වුණාම ඔය කතා නවති. ඔබතුමා තාමත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විදිහට
විවෘත ආරාධනයක් කරනවාද ඒකාබද්ධ විපක්ෂයට එකතු වෙන්න, එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට ඉදිරි මැතිවරණවලට ඉදිරිපත් වෙමු කියලා? පැහැදිලිවම සංක මේ ඔක්කොම මම අපි වෛරක්කාරයෝ නෙමෙයි, මේ අපේ හුඟක් මිත්‍රය. මේගොල්ලෝ එක එක සැරේට සම්විධායකම් වලින් අයින් කරා. ඒවා මේවා කියන කතාවල් වලදීත් මම කිව්වා මේවා කිසි ගැටලුවක් කියලා හිතන්න එපා. ඒවා අවශ්‍ය නම් අපි ආපහු හදාගන්න පුළුවන්. මේ හදාගන්න පුළුවන්. අපිට ඕන ජයග්‍රහණය, අපිට ඕන ආණ්ඩුව. මමත් කැමති තනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවකින්දගෙන කටයුතු කරන්න තියෙනවා. මම මේ හොඳ පත්‍ර කෑල්ලක් ගෙන බැලුවා. ඒක නෑ මේ මේක මම හිතන්නේ ඒකද කියලා මම මේ බැලුවේ. මම මේක නැත්තම් මේ අමතක වෙන්නේ සා කියන්නේ මේ ලෝකේ රාජ්‍ය නායකයෝ. මම කියන්නේ මෙන්න මේක තමයි මගේ තන සමීප මෙන්න මේක තමයි අපේ රටේ වෙන්න ඕන. ඇමරිකාවේ ජනාධිපතිවරු විපතේදී එක් වෙති. ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. මං කියන්නේ මේ රටේ ඉන්න චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපතිනියක්, අපේ පක්ෂේ හිටපු නායිකාවක්, 94 අපිට ජයග්‍රහණය අරගෙන දුන්නා. එතුමියත් දැන් ඔය වගේ දේවල් කිය කී ඉන්න නෙමෙයි, මේ රජයේ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න ඕන, එකතු වෙන්න ඕන, රට වෙනුවෙන් කටයුතු කරන්න. මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ අවුරුදු 30ක තිබුණු යුද්ධේ නවත්තලා මේ රටට සාමය උදා කරලා දුණු නායකයා. එතුමත් දැන් වීදි ගානේ ගෙනහිල්ලා මේ කට්ටිය ගෙනියන වැඩේ නෙමෙයි කරන්න ඕන, මේ රට ඉස්සරහට ගෙනියන්න එතුමා සහයෝගය ලබා දෙන්න ඕන. එහෙම වුණාම තමයි අපි රටක් දියුණු කරගන්න පුළුවන් වෙන්නේ, වගේම මේ කාගෙත් කීර්තියත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා අපි මම මේ වෙලාවෙත් කියන්නේ අපිට මේ කවුරුවත් අයින් කරන්න උවමනාවක් හෝ මේ කඩන්න උවමනාවක් නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමාටත් කිසිදු උවමනාවක් නැහැ කඩන්න. එක එක්කෙනාගේ සීන තියෙන්න පුළුවන්. මේ තියෙන ඡායා කැබිනට් මණ්ඩලය. ඉතින් මේවා ගත්තම මෙයා මන් දන්නවා අපේ ජේෂ්ඨය මේකට කැමති වුණේ නැහැ. මේ ඡායා කැබිනට් මණ්ඩලය පිළිබඳව කතා කරන්නත් ලැජ්ජාවෙන් හිටියේ අපේ ජේෂ්ඨය වෙලා ඉඳපු ඇමතිවරු. මේකට විරුද්ධ වුණා. නමුත් අපේ සමහර ඔය අලුත් චරිතවලට මේවයි තියෙන ඇමතිකම ඔළුවට ආවම ඒගොල්ල හිතන්නේ බොහොම ඉක්මනට ආණ්ඩු හදාගන්න. නමුත් මේ රටේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. 2020 වෙනකන් මේ රටේ ආණ්ඩු හදන්න පුළුවන් කමක් නැහැ. අපි 95ම එකතන හිටියත් අපිට ආණ්ඩු හදන්න බෑ. ජනාධිපතිතුමාට ඕන නම් තීන්දුවක් ගන්න පුළුවන්. අපි හරියට අද වෙනකන් අපි මේ 95 එකට ගිහිල්ලා ජනාධිපතිතුමත් එක්ක හිටියේ නැහනේ. දැන් ඔක්කොම එක එහෙන් එන්න UMP එකෙන් මොකද්ද මිදිලා එන්න, ඒ වගේ විරුද්ධ පක්ෂයට එන්න කියන කට්ටිය අඩු ගන්න ගිහිල්ලා ජනාධිපතිතුමයි ළඟ ඉන්නවා. මම ඒක වෙලාවක ආරාධනා කර එන්න අපි ආණ්ඩුවෙන් ඉන්න එක ප්‍රශ්නයක් නම් ඇවිල්ලා ජනාධිපතිතුමයි නායකත්වයේ පිළි අරගෙන එන්න. අපි කතා කරන්නම් ඊළඟට අවශ්‍ය නම් UMP එකෙන් මිදිලා එන්න කියන එකේ යම්කිසි මේ තියනවා නේද තර්කයක් එමෙතුතුමා? නෑ, UMP එකෙන් මිදිලා එන්න ඕගොල්ලෝ අපිට ගිහින් UMP එකට හේතු වෙන්න කියලා හිතාගෙන කියන කට්ටියගේ ප්‍රකාශ අපිට වැදගත් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔය කියන සූදානමක් තියෙනවද ඔබතුමා? ඈ? එහෙම සූදානමක් තියෙනවද UMP එකත් එක්ක? මගේ 60 දැකපු දේවල් තියෙනවා. මොනවාද? අපි අර්ලියගහ මන්දිරයට යන්නේ රාජකාරිවලට. අනිත් කට්ටිය අර්ලියගහ මන්දිරයට යන්නේ වෙන ඒවා කරගන්න. කවුද ඔබ? කළුවා වීදුරු අරගෙන මිනිස්සු රටෙත් දන්නවනේ සංක මේ ආණ්ඩුව පෙරදුණු වෙලාවේ අපි 95ට බැස්ස වෙලාවේ ඔය ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න කී දෙනෙක් ගිහිල්ලා තනි UNP ආණ්ඩුවක් හදන්න කතා කරාද? තනි ආණ්ඩුවක් හදන්න කතා කරන්නේ මම සමහර වෙලාවට පොඩි පොඩි නමුත් ඉඟි පළ කරලා තියෙනවා. මට ඕක මේ පුණා කියන්න ඕනේ නැහැ. ඒක ඕනම් දවසක් කියන්නත් බැරි කමක් නැහැ. ඉතින් මේක ඔල්ල ගිහිල්ලා කතා කරා. ඔබතුමා ආද කියන්නේ. හොඳ රැවුලවා හොඳ රැවුලක් තියෙන කළු ඇමතිවරයෙකුත් ඉන්නවා හිටපො. උස මහතෙක් කියන්නේ. උස මහත. ඉතින් ඒ වගේ ඉන්නවා. ඉතින් ඒ වගේ කණ්ඩායමක් ඉන්නවා. තව ඒ වගේම කළු කිව්වම මේම නේ තලෙළු තව කෙනෙකුත් ඉන්න ඇමති මණ්ඩලේ මේ ඉඳපු අය ගිහිල්ලා කතා කරා. ඒගොල්ල ගිහිල්ලා කතා කරේ මේ මෛත්‍රීපාල ජනාධිපතිතුමත් එක්ක නෙමෙයි. UNP එකත් එක්ක කතා කරේ. ඉතින් UNP එකත් සමහර වෙලාවට කිව්වේ මතකනේ ඔය ඇවිල්ලා අපෙන් ඉල්ලුවා ඇමතිකන් ඔය ඇවිල්ලා මෙහෙම ඉල්ලුවා කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මේ තියෙන්නේ මේ දැන් අපිට ඉවත් වෙන්න කියන එක ප්‍රශ්නයක් නැහැ. ඉවත් වෙන්න ඉස්සෙල්ලා ඒගොල්ල ඇවිල්ලා ඉන්න පක්ෂයේ ඇතුලේ. අලුත් පක්ෂ හදන්න ඕනේ නැනේ. මේ පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී දුන්න මේ අපි තනියෙන් අපි හිතලා ඇමතිකන් ගත්ත නෙමෙයිනේ. පක්ෂයේ තීන්දුවක් ගත්තා ජාතික ආණ්ඩුවකට යන්න. මොකද කාටවත් බලය නැති නිසා. ඉතින් ඊළඟට අපි ගියාම එක කට්ටියක් ඉල්ලුව නිදහසේ ඉන්න මේ මැදිස්ත්‍රවෙ ඉන්න. හැබැයි දැන් අවසානයේ ඒ නිදහස ප්‍රයෝජනට ගත්තේ පක්ෂයක් හදන දක්වා ගෙනිච්චත්. හැබැයි ඒත් කමක් නෑ. මම කියන්නේ දැන් වුණත් මේ අවසාන මොහොතෙත් මම කියන්නේ එයාට අපි ආරාධනය කරනවා 2020 අපිට ආණ්ඩුවක් හදාගන්න. එහෙම නැත්නම් ඊට මෙහා වුණනම් ඒව ගැන හරි කතා කරගන්න. අපි එකතු වෙමු. ඒක බාධාවක් නෑ.
එවන සමාරයගෙන ඔබතුමාල මේ ඊළඟ මැතිවරණයේදී තුන්වෙනි තැනට වැටේ කියන එහෙම නැත්නම් හතරවෙනි තැනට වැටේ කියන බියහින්දව යෝජනා කරනවා. ඒක තමයි වරද්ද ගන්න තැන. දැන් බලන්න පුළුවන් නේ ඊළඟට. දැන් ඉතින් මැතිවරණ එනවනේ. ඒ අපිට කියවන අපේක්ෂකයෙකුත් නැහැ කියලා. දැන් සංක මම සම්දාන ලේකම්ලේ විදියට මම අමාරුවෙන් වැටලා තියෙන තැන තමයි අපිට අපේක්ෂක ඉල්ලන ප්‍රමාණයට අපේක්ෂකත්වය දෙන්න බැරි. ඉතින් ওই තරම් පරදිනවනම් ওই තරම් හතර තැනට යනවනම් මේ මිනිස්සු එනවාද ඡන්දෙ இல்லන්. මගේ ගෙදර හම්බන්තොටත් එහෙමයි. හම්බන්තොට මට മന്ത്രിවරු හතර දිනක් විතරයි හිටියේ මගේ ඡන්ද වෙලා. දැන් මේ දැන් മന്ത്രിවරු ඒ 30 ගානක් 30කට ආසන්න 29ක් විතර අපිට එකතු වෙලා ඉන්නේ. ඒතුනේ පරදිනව නම් අපිට එකතු වෙන්නේ නෙවෙයි. දැන් ඔබතුමා ඊළඟට ඒක අත්‍යත්තක තියන් රටේම දැන් මම සඳහන් ලේකම්වල මට අපිට දැන් මම අපි ආසන සම්විධායකවරු කැන්දේවා 99%ක්ම දැන් අපේක්ෂක තෝරගෙන ඉවරයි. යුද්ධේ ගහ ගන්න හදනවා. රණ්ඩු වෙනවා. ඉතින් මේ පරදිනව නම් ඔය කියන තැනට වැටෙනව නම් මෙහෙම උනන්දුවක් මොකටද තියෙන්නේ? ඒ කියන தත්යේ දාහිතු தත්යේ නැහැ. අද අපිට ජයග්‍රහණයක් තියෙනවා. හැබැයි මම ඒක උදං ගන්න නැහැ. ඉතින් ඒගොල්ලම දැන් අපි 4 3 දාලා නේ තියෙන්නේ. බලන්න පුළුවන් නේ. ඉතින් දැන් ඒගොල්ලම කියනවා 194ක්ද മന്ത്രിවරු ඉන්න කට්ටියන් ඒ පැත්තට ඉන්නේ කියලා. 194ක් නේ මේ 184ක්ද? මේ 100ම කාටේ හිටියේ മന്ത്രിවරු? මේ ප්‍රාදේශ සභා മന്ത്രിවරු කාටද වැඩ කරේ ගිය සැරේ? මෛත්‍රීපාල මහත්තයාට. මහින්ද මහත්තයාට වැඩ කරේ. ඉතින් මහින්ද මහත්තයා මේ අය දිනවන්න එපා. ඒ කණ්ඩායම ඇවිල්ලා මේ අය දිනවන්න එපා. අපි ගිහිල්ලා මේ අය දිනවන්න එපා. මෙයාට සභාපතිකම් ආපහු වරන් දෙන්න එපා. ඉතින් අපිට බලා ගන්න පුළුවන් ඊළඟ මැතිවරණයෙන් පස්සේ ඔය කියන විදියට ගියාම සභාපතිවරු කී දෙනෙක් සභාපතිවරුලද කියලා. දැන් ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳව කතා කරාට නිදහස් පක්ෂයේ මේ සමහර ඒක නිර්මාතෘවරයා අපේක්ෂා කරපු දේවල් ගිලිහි යමින් පවතිනවාද කියලා හිතෙන්නේ. දැන් මෙවර අයවැය වාර්තාවෙන් 64 වන පිටුවේ කරන යෝජනාවක් තියෙනවා. 2011 අංක 43 දරන ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත සම්බන්ධයෙන් කතා කරමි. දැන් සෙවනගල වගේ අයිත් පෞද්ගලීකරණය කරන්නට යනවා. ඔබතුමාල මේව අනුමත කරනවද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන්ද මේව අනුමත කරන්න? නෑ නෑ. මම ඒකනේ කිව්වේ ආණ්ඩුවේ ඇතුලේ ඉඳන් ආණ්ඩුවේ කියන දේවල් වලට අපි විරුද්ධ වෙනවා වගේ. මම ඒකත් කියනවා. අපි පොඩි කොටස බව ඇත්ත. අපි 40 ගානක් ඉන්න බව ඇත්ත. හැබැයි ආණ්ඩුවේ 100 එක්සත් ජාතික පක්ෂ 106ක් ඉන්න එක ගෙනාම යෝජනාව කියලා අපි ක්‍රියාත්මක වෙන්න දීලා නැහැ. ඒගොල්ලන්ට ඕනේ හැටියට. අපි ඒ ගොඩක් ඒවා අනිත් පැත්තට හරවලා තියෙනවා. ජනතාවගේ පැත්තට හරවලා තියෙනවා වාසි වෙන විදියට. මේ යෝජනාවත් එහෙම තමයි. මම දැක අදත් මුල් පිටුවල තියෙන පත්‍රවල සෙවනගල දෙනවා ගන්නත් බලාගෙන ඉන්නවා කට්ටියට. කිසිසේත්ම අපි මේ රජයේ අමාත්‍ය ධූර දරනකම් ඒ විදියට එහෙම දෙන්න අපි ඉඩ තියන්නේ නැහැ. මේක හරවනවා. මේක දෙනවනම් මේ මේ යෝජනාව ආපසු හරවනවා. අපි ආපහු හරවනවා අනිවාර්යෙන්. ස්ථිර වශයෙන්ම හරවනවා. මොකද නැත්තම් අපි සෙවනගල යම්මාකාරයක ඒකාබද්ධ ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඒක වෙනම දෙයක්. මම කියන්නේ මේ සිහිරටම රාජ්‍යාංශයේ ඔක්කොම තියාගෙන ඉන්න ඕන කියලා. මේ කාර්යක්ෂම කරගන්න යෝජනා එන්න පුළුවන්. හෝටල් අනම් මන් දැන් ඔය කතා කරගෙන යන්නේ. හැබැයි ඒව වුණත් මේ එහෙම පුද්ගලෙක් ඉලක් කරලා නෙමෙයි. ඒව දෙනව නම් දෙන්න ඕන. ටෙන්ඩර් පටිපාටි විනිවිද භාවයෙන් පෙනෙන ආකාරයට කැබිනට් එක දැනුවත් කළා. පාර්ලිමේන්තුව දැනුවත් කළා තමයි මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරනවා නම් කරන්න ඕන. මේ කියන්නේ එහෙම තමයි අදහසක් නෑ. විදේශිකයන්ට ලංකාවේ ඉඩම් මිලදී ගැනීමට ඉඩ දීම පිළිබඳව ඔබතුමා එකඟද? නෑ. දෙන්නේ නෑ. ඔය කියන විදියට. එහෙම දුන්නා. මෝදුකරිය දැන් හුඟක් අයිතිය තියෙන සුද්දොන්ට තමයි ඉඩම්වල. සුද්ද ඉඩම් ටික අරගෙන පොඩි කාමර දෙකක් විතර ගහලා ඇවිල්ලා සීසන් එකට ඉඳලා ඊළඟට ආයෙ ගිහිල්ලා ඒකේ අතුරු තව එක්කෙනෙක් අතේ වෙලා ඉන්නවා. ඒක රටට එහෙම ඒ වයින් ඇති වැඩක් නැහැ. රටට ආදායමක් එන්නේ නැහැ. අපේ හෝටලයකට හරි හම්බෙන්නේ නැහැ. අපේ හෝටලයකට හරි අපේ මිනිහෙකුට ආදායමක් නැහැ ඒකෙන්. ඒ අපේ රස්සා බිහි වෙන්නේ නැහැ. ඒ ක්‍රමය නැවත ඇති වෙන්න ඉඩ තියන්නේ නැහැ. මේක අපි පැහැදිලිව කියනවා ඉඩම් දෙනව නම් දෙන්නේ ව්‍යාපෘති වලට විතරයි. විදේශිකයන්ට වෙන්න පුළුවන්, දේශීය වෙන්න පුළුවන්. අපි ආයෝජන ගේන්න ඕන. ඒ සඳහා පහසුකම් දෙන්න ඕන. හැබැයි අපි අනිවාර්යයෙන්ම මීඩම් දෙනකොට ඒගොල්ල කරන ව්‍යාපෘතිය දිහා බලනවා. ඒක ඇති වෙන රැකියා දිහා බලනවා. ඒකේ සාර්ථකත්වය බලලා රටට හිතකරනම් කැබිනට් මණ්ඩලයට අනුමත කළා තමයි දෙන්නේ. එහෙම නැතුව හැවිල්ලා මේ හෝටල් ටික ගන්න මම දැන් කට්ටියගෙන ගාලු කොටුවම එක්කෙනෙක් ගන්න දැන් බලාගෙන ඉන්නවා. මොකද අයිනම ගන්න බලාගෙන ඉන්නවා කියලා එහෙම දෙන්නේ නැහැ. හොඳයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතුමනි බෙහෙවින් ස්තුතියි 360 ආරෙන්න පිළිගෙන අද අපේ මෙදිරියට කැමිනියාට අපි මේ සුපුරුදු විදිහට ලබන සතියේ හමුවෙමු සතියේ සමාජ කටගැස්මෙන් පෙරණ 360 සුබ රාත්‍රි